சீமாவின் இஹா தேசபாலனே. ஐபவன் சுப சந்தியாவாக் உனுசும் வூ மெதிவர்ணேக்கின் பசுவ யலித் தேசபாலனே சீமாவின் இஹா சலகுனு தபன்னட அப்ப சூதானம் மே சலகுனு சீமாவின் இஹா தேசபாலன வெரசடானம் அதத் அப்ப சலகுனு தபன மே வெரசடானே மகே ஹிதோதுந்த தினா சுபுருது ஏ ஆகாரென்ம ரங்கன சுப சந்தியாவாக் ஐபவன் சுப சந்தியாவாக் விமல் ஒபடத் சுப சந்தியாவாக் இசேம் வேலசுதே அப்ப திதனா சமக அதுதவசேதி சலகுனே சங்வாதேட் எகது வன்னே கவுருத்த அப்ப ஹதுனா கனிமு புதுபல சேனாவே மஹலேகம் புது ஜன பெருமுனே நாயக கலகுடத்தே ஞானசார சுவாமி மஹான்சே அப்ப ஹம்துருனே அவசராய் குவாஸ் ஐபவன் ஐபவன் ඔබවහන්සේ වඩාත් කැමති බොදුබල සේනාවේ මහලේකම්වරයා කියනවටද එහෙම නැත්නම් බුදුජන පෙරමුණේ නායකයා කියනවටද මම වඩාත් කැමති බොදුබල සේනාවේ මහලේකම් හාමුදුරුවෝ හැටියට හඳුන්වනවාට ඒ කියන්නේ බුදුජන පෙරමුණේ ඡන්ද ප්‍රමාණයත් එක්ක ඒක බලපානවද මොකද අපි ඊට උත්තර දෙන්න කලින් පළමුවෙන්ම අපේ පුණ්‍යානුමෝදනාවත් ඒ වගේම කෘතවේදීත්වයක් සහ ආශිර්වාදයක් පිරිනමනවා මේ වෙලාවේ හිරු නාලිකාවට අපට මේ සලකුණ වැඩසටහන සඳහා ආරාධනා කිරීම සම්බන්ධයෙන් මොකද පහුගිය කාල පරිච්ඡේදයේ පුරාම සංවිධානයක් හැටියට අප ජනගත කරමින් හිටපු අපේ මතවාදය කුමක්ද යන්න හරි හැටි පැහැදිලි කරගන්න අවස්ථාවක් අපට ලැබුණේ නැහැ. බොහෝ විට රටේ සියලු පාර්ශවයන් අපි හඳුනාගත්තේ විද්‍යුත් මාධ්‍යවල ප්‍රවෘත්ති අවස්ථාවලදී තප්පර 10ක 12ක 15ක 20ක ඒ වගේ ඉතා කුඩා කාල පරාසයක අපි මේ පැයක් දෙකක් කරන දේශනයක පුංචි පද පෙළක් එක්ක ඉතින් ඒ වගේ වටපිටාවකදී අපි වඩාත් සතුටු වෙනවා සහ නැවත වතාවක් පුණ්‍යානුමෝදනා කරනවා මේ අපට ලබා දීපු අවස්ථාව ගැන අපේ මතය හරියට රටට කියන්න. බුදුබල සේනා සංවිධානය ආරම්භ කළේ හම්බයක් හැටියට නෙමෙයි. අවුරුදු ගණනාවක් තිස්සේ අපි නොඑක් ජාතික ව්‍යාපාර නියෝජනය කළා. ඒ එකතු කරගත්ත අප්‍රමාණ අත්දැකීම් පාදක කරගෙන දවසින් දවස නොඑක් ආකාරයේ හේතුන් නිසා ජාතියක් හැටියට මම මේ කතා කරන්නේ සිංහල ජාතිය ගැන විතරක් නෙවෙයි මේ රටේ සමස්ත ජාතිය මොකද දැන් එක වර්ග කරන්න බෑනේ මේ රටේ ඉපදෙන සිංහල දෙමළ මුස්ලිම් මේ හැමෝම එක ජාතියක් කියලා ශ්‍රී ලාංකීය ජාතිය අපි හඳුරන්නේ අනිවාර්යෙන් එතකොට මේ ජාතිය විවිධ හේතුන් නිසා එක දේශපාලනික කාරණා වෙන්න පුළුවන් අධ්‍යාපනික ගැටලු වෙන්න පුළුවන් වෙන වෙනත් ගෝලීය තත්ත්වයන් වෙන්න පුළුවන් කෙසේ හෝ වේවා මේ අක්මුල් සිඳගෙන තවත් සරල වචනකින් කිව්වොත් නන්නත්තාර වෙච්ච සියලුම ආකාරයේ පිරිහීමේ දොරටු විවර කරගත්ත ජාතියක් කෙලින් සිටුවලා යායුතු මග නොයායුතු මග මොකක්ද කියලා පෙන්වා දෙන්න බුදු වදනට අනුව ගොඩනගපු සංවිධානය. එතකොට අපේ හැමදෙරුවනේ දැන් ඔබ වහන්සේ ජාතික හෙළවරුමයත් සමග ඉන්නවා. 2004 මැතිවරණයට පවා ඉදිරිපත් වෙනවා කොළඹ දිස්ත්‍රික්කෙන් මා නිවැරදිනම්. හෙළවරුමයත් එක්ක එකතු වෙච්ච ගමනේ ඔය කාරණා ඉෂ්ට කරගන්න බැරි නිසා දෙතනින් ඈත් වෙලා මේ බුදුබල සේනාව බිහි වෙන්නේ. හෙළවරුමේ බිහි කරන්නත් කලින් 1998 වගේ කාලේ ඉඳලා අපි මේ ජාතික ව්‍යාපාරේ විශාල වැඩ කොටසක් කරන්න ඉදිරිපත් වුණා. ත්‍රස්ත විරෝධී ජාතික ව්‍යාපාරය ජාතික සංඝ සභාව වීර විධාන ඉනික්බිතිව සිහල උරුමය ඊට පස්සේ සිහල උරුමයත් අකර්මණ්‍ය වුණාට පස්සේ අපි ජාතික සංඝ සම්මේලනය ගොඩනැගුවා මම හිනියෝජ්‍ය ලේකම්වරයා ඒ කාලේ තමයි අපි රටේ කතාබහට ලක්වෙච්ච මම හිතන්නේ මෑත ඉතිහාසයේ කරපු ලොකුම වැඩසටහන ඔබට මතකයි ඔය වැලන්ටයින් මිත්‍යාවට එරෙහිව අපි අමාවැස්ස නමින් තරුණ තරුණියෝ 20-30000කට වැඩිය විහාර මහදේව උද්‍යානයට ගෙනල්ලා යෝවුන් සදාචාරයට මඟ කියා දෙන්න අපි අලුත් වැඩසටහනක් කළා. ඒ වැඩසටහනෙන් පස්සේ තමයි
ඇතරම ජාතික හෙළවරු මේ බිහි වෙන්නේ. ඉතින් එහිදීත් අපි ප්‍රමුඛ කාර්යභාරයක් ඉෂ්ට කළා ජාතික හෙළවරු මේ ඇතුලේ. ඔබතුමා කිව්වා වගේ කොළඹින් අපි මැතිවරණ ඉදිරිපත් වුණා කියලා කියන්නේ ඒ වෙලාවේ තින් නම් ඒ යෝජනා පත්‍ර වලට දානකොට අපි සොකමැත්තෙන්ම මේ පාර්ලිමේන්තුව යන බලාගෙන කරපු එකක් නෙමෙයි. නමට පමණයි. අනිවාර්යෙන්ම. එතකොට මොකද අපි මේ නායකත්වයන්ට අනුගත වෙලා කටයුතු කළා පමණයි. මූලිකවම ජාතික හෙළවරු මේ බිහි වෙන්නේ ප්‍රධානතම කාරණා කීපයක් මුල් කරගෙන. එකක් තමයි අපි දන්නවා අපිට අමතක කරන්න බෑ අපි අපවත් වෙච්ච ගංගොඩවිල සෝම හාමුදුරුවෝ. උන්වහන්සේ ඔය 2000 අවුරුද්ද වගේ කාලෙකදී මේ රට තුල ක්‍රියාත්මක වෙන ඉතාම මෘදු විදියට ක්‍රියාත්මක වෙන මොකද මේ ආක්‍රමණ කියන ඒවා ක්‍රියාත්මක වෙන්නේ ක්‍රම දෙකකට. සමහර ආක්‍රමණ බොහොම දෘඩයි. සමහර ආක්‍රමණ මෘදුයි. එතකොට මේ මෘදු ලෙස රට තුල ක්‍රියාත්මක වෙන මූලධර්මවාදී ආක්‍රමණික හැසිරීම පිළිබඳ උන්වහන්සේ අපි වගේ නෙවෙයි බොහොම මටසිරුටු විදියට තමන්ගේ ධර්මදේශනා ඇතුලේ මිනිස්සුන්ගේ චිත්තාරාධනාවට පාත්‍ර වන විදියට ඒ මතවාදය ගෙනිච්චා. අවසානයේදී උන්වහන්සේගේ ඒ මතවාදය වටා දසදහස් ගණන් ජනය එකතු වුණා. එතනදිත් සෝමහාමුදුරුවන්ට එරෙහිව උන්වහන්සේ ජාතිවාදියෙක්ය, ඊළඟට උන්වහන්සේ ආගම්වාදය උස්සනවය යනාදී බොහෝ චෝදනාවන්ට බොහෝ ගර්හාවන්ට ලක්ුණා පමණක් නෙවෙයි සමහරලාට උන්වහන්සේට වැඩ හිටින්න ආයතනයක් පවා නැති වුණා අවසානයේදී. කෙසේ හෝ වේවා උන්වහන්සේ අපට අහිමි වෙනවා. ඒ අහිමි උන්වහන්සේගේ අපවත් වීමත් එක්ක විශාල හිඩසක් නිකන් බෞද්ධ අතරමං වුණා වගේ ගොඩක් චෝදනණේ උන්වහන්සේ අපවත් කළාය කියලා කිව්වා. ක්‍රිස්තියානි මූලධර්මවාදයට ඇඟිලි දික් කළා වගේ නොඑක් ප්‍රශ්න ඇති වුණා. මම ඊටාම කෙටියෙන් කියන්නේ ඉතින් ඒ උන්වහන්සේගේ අපවත් වීමෙන් ඇතිවෙච්ච ඒ සංවේදනාවන් සියල්ලක් මනවින් හොඳින් කළමනාකරණය කළා තමයි අපේ හෙළවරුමේ හැටියට අපේ අද ඉන්න කීප දෙනාත් ඒ වගේම එදා 2004 කාලයේ වෙනකොට රටේ ජනප්‍රියතම භික්ෂුන් වහන්සේලා, ඒ කියන්නේ බොහෝ බෞද්ධයෝ එකතැනකට රැස් කරපු හාමුදුරුවරු උන්වහන්සේලාත් එකතු කරගෙන පළවෙනිම දේ තමයි සෝම හාමුදුරුවන්ට පින් සිද්ධ වෙන්න ඒ අය ගෙනාපු පළවෙනි කාරණේ රට පුරා වේගයෙන් ක්‍රියාත්මක වෙන අපි අර කිව්වේ මටසිරුටු ආක්‍රමණය කියලා. ඒ මටසිරුටු විදියට ක්‍රියාත්මක වෙන සදාචාර විරෝධී සහ නීති විරෝධී අන්‍යාගමිකකරණයට එරෙහිව කළ යුතු එකම සහ හොඳම විකල්පය පාර්ලිමේන්තුව තුළ පනතක් ගැනීමයි කියලා. අපි හඳුනන දැන් අන්‍යාගමික කරන පනත. ඔව් අපි දැන් හෙළවුරුමේ ඒ ගමන ගැන අපි දන්නවා. දැන් හෙළවුරුමේ ආකාරයෙන් බිහි වෙනවා. දැන් මම අහන්නේ දැන් මේ හෙළවුරුමෙන් වෙන් වෙන්නේ බුදු බල සේනා. මම කියන්න හදන්නේ ඒක තමයි. ඔව්. එතකොට මේ අන්‍යාගමිකකරණය තමයි අපට තිබිච්ච අර බොහෝ ප්‍රශ්න අතර ප්‍රමුඛතම දේ බෞද්ධයන්ගේ පැත්තෙන්. ඒ වෙනුවට අපි දන්නවා LTTE බොහොම දරුණු විදියට යුදමේ වශයෙන් ඔවුන් සන්නද්ධ වෙමින් නොඑක් ප්‍රශ්නාවලියක් තිබ්බ. හැබැයි බෞද්ධයන්ගේ පැත්තෙන් ඔක්කොම උතුර දිහා නැගෙනහිර දිහා නැත්නම් ප්‍රභාකරන දිහා බලාගෙන ඉඳද්දී මේ බෞද්ධ සමාජය යටින් කාගෙන ආවා. ඒ කාලේ අපි පෙන්වලා දුන්නා මේ ඇතැම් මධ්‍යස්ථාන ඒ හොර රහසේ දරුලා වැඩෙන ආයතන LTTE විසින්ම LTTE බුද්ධ්‍යාංශ විසින් මෙහෙවපු බුද්ධි මධ්‍යස්ථාන හැටියට. ඉතින් ඒ නිසා අපි කිව්වේ පනතක් ගේන්න ඕන කියලා. ඉතින් ඒ පනත ගේනවාය කියන මූලික කතාවත් එක තමයි හෙළවරුමේ මේ දේශපාලන ගමන්මගට අවතීර්ණය වෙන්නේ. අවාසනාවකට 2005 අපි හෙළවරුමේ පටන් අරගෙන හාමුදුරුවෝ 9 දෙනෙක් පාර්ලිමේන්තුවට තේරිලා 2005 වෙනකොට මහින්ද රාජපක්ෂ මහත්මයාගේ ආගමනයත් එක්ක ඒ බල දේශපාලන ඇතුල් වුණා. ඒ ඇතුල් වුණත් හරි පනතත් ආගියතක් නැහැ. අර කලින් කතා කරපු ඒ මූලික කරුණුත් නැහැ. එකම එක දෙයක් පමණක් වෙනුවෙන් එයා පෙනී හිටියා. විශේෂයෙන් මේ ත්‍රස්තවාදයේ පරාජය කළ යුතුයි, ත්‍රස්තවාදයේ පරාජය කළ හැකියි කියන ඒ මතවාදය ජනගත කරන්න අප්‍රමාණ වෙහෙසක් ගත්ත ඒ උදවිය. අපි ඒකට අනිවාර්යෙන් ඒ ගරුත්වය දිය යුතුයි. නමුත් ආගමික වශයෙන් අපට මේ ඇතිවීමෙන් තියෙන අර්බුදයන්ට උත්තරයක් හොයාගන්න බැරි තැන ඇත්තට වෙන කිසිම ඝට්ටනයක් නිසා නෙවෙයි. අපි කල්පනා කළා ඔය ඇත්ත ඔය දේශපාලන ගමන යන්න අපි ස්වාධීනව ජාතික සංඝ සම්මේලනය කරගෙන
වෙනද අපි ඒ ගිනිච්ච සටන් පාටත් එක්ක විශේෂයෙන් මේ බෞද්ධ ඉලක්ක කරගෙන සිදු කරමින් පවතින මේ සදාචාර විරෝධී වැඩපිළිවෙලට විරුද්ධව අපි වැඩ කරනවා කියන එක ඉතින් තමයි පැත්තකට වෙන්නේ. ඔබ වහන්සේලා බුදු බල සේනාව නිර්මාණය වෙනකොට අපේ හැමදෙරුනේ හිල උරුමේ හිටපු පිරිස එහි ඉඳගෙන ඔබ වහන්සේලාට උදව් කරාද? මම දැක්ක පහුගිය දවසක ඔබතුමාගේම මේ 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 වැඩසටහනකට සහභාගී වෙච්ච එක විද්වතෙක් කවුරුන් හෝ ලියපු ප්‍රබන්ධයක් අරගෙන අපි සම්බන්ධයෙන් වැරදි කියන්නේ ඔබ වහන්සේ කියන්නේ මේ පොත අනිවාර්යයෙන්. ඉතින් මට ඕකට ඉතින් උත්තර දෙන්න ගියොත් ඉතින් මම හිතන්නේ මේ 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 කාලය මදි. එහෙම කිසිම ආකාරයක කාගේවත් අනුබලයක් කාගේවත් උදව්වක් කාගේවත් උපකාරයකින් නෙවෙයි අපි මේ වැඩපිළිවෙල පටන් ගත්තේ. බුදුබල සේනා සංවිධානය අපි ආරම්භ කළේ නිස්සරණාධ්‍යාශයෙන් අපි වග කියන්නේ බුදුහාමුදුරුවන්ට පමණයි කියන ධර්මතාවය මත ඉඳගෙන. අපි දැන් අපි දැක්ක ඔය පොතේ සඳහන් කරලා තියෙනවා මේක පිටිපස්සේ එක්සත් ජාතික පක්ෂයයි හිටියාය. එහෙම නිකන් උපකල්පනාත්මකව නිකන් එක 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 කතන්දර කියනවා. මෙහි මාතෘකාව කරගෙන තියෙන බොදුබල සේනා මර උගුල කියලා අපි හඳුනන. ඔව්. ඉතින් දැන් අපි දන්නේ නැහැ දැන් එහෙම වෙනවනේ. දැන් අර එක උදාහරණයක් මට කියන්න පුළුවන්. අපි ගත්තොත් අඹුඩයක් ගහගෙන ඉන්න මිනිහෙක්. අඹුඩයක් ගහගෙන ඉන්න මිනිස්සෙක් ඉන්නවා එක එක්තරා තැනක. ඒ අඹුඩේ ගහගෙන ඉන්න මිනිස්සේ දිහා නිරුවතින් ඉන්න කෙනෙක් අඹුඩේ ගහන් ඉන්න කෙනා දිහා බලලා කියනවා ලැජ්ජ නැතුව අඹුඩයක් ගහන් ඉන්න හැටි. හැබැයි එහෙම ඒ චෝදනාව කරන මිනිස්සයා ඉන්නේ නිරුවතින්. මට ඉතාම සරලව කියන්න තියෙන්නේ ඔය අදහස් දැක්වීම වලට ඔය පොතේ සමහර කාරණා වලට ඔය උත්තරේ පමණයි. එවන අපේ හැමෝටම බුදුබල සේනා සංවිධානයේ පිටිපස්සේ හිටියේ කවුද? බුදුබල සේනා සංවිධානයේ පිටිපස්සේ කිසිවෙක් හිටියේ නැහැ. මොකද අපි සංවිධානයක් විදියට හෙළවුරුමේ විසින් නැත්නම් ඒ නායකකාරකාදීන් විසින් අමතක කොට දමා තිබූ නැත්නම් අතරමඟ නතර කරපු වැඩපොලක් අලුතින් පටන් ගත්තා වගේ අපි සරලව කිව්වොත්. ඒ අය බල දේශපාලනය ඇතුලේ මැති ඇමැතිකම් අරගෙන ඒ තනතුරු තානාන්තර අරගෙන ඒගොල්ලෝ වෙනම ගමනක් ගියා. අපි මොකද්ද කළේ? ක්‍රිස්තියා අන්‍යාගමිකකරණය පිළිබඳ ක්‍රිස්තියානි මූලධර්මවාදී අන්‍යාගමිකකරණය පිළිබඳ. හැබැයි මේ කතෝලික සමාජයේ කලබල වෙන්න ඕනේ නැහැ මේ සම්බන්ධයෙන් අපි කතා කරන්නේ. දැන් උදාහරණයක් විදිහට LTT ගැන කතා කළාට ප්‍රභාකරන්ට අපි විරුද්ධ වුණාට ඒ ම්ලේච්ඡ ත්‍රස්ත කණ්ඩායමට බෙදුම්වාදයට විරුද්ධ වුණාට අපි දෙමළ සමාජයට විරුද්ධ නැහැනේ. ඒ වගේ අපි විරුද්ධ වෙන්නේ මේ අන්තවාදී ආගමික මූලධර්මවාදී කල්ලිවලට පමණයි. එතකොට ඒ ක්‍රිස්තියානි මූලධර්මවාදී ව්‍යාපාරයන්ට එරෙහිව අනෙක් පැත්තෙන් මේ රට තුල මේ මොහොත වෙද්දිත් මම ඉතාම ආදරෙන් ඉල්ල හිටනවා මේ රටේ සොදේශික සහ සාම්ප්‍රදායික අපේ මුස්ලිම් සහෝදරයන්ගෙන් මේ කරන කරුණ දැක්වීම මේ 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 හෙළිදරව් කිරීම දිහා වපරැහින් එහෙම නැත්නම් අවඥාවෙන් නොබලා සැබෑම සහෝදරත්වයෙන් මේ කියන කාරණා ගැන බලන්න. එතකොට අපි පෙන්වා දෙමින් හිටපු මේ ක්‍රිස්තියානි මූලධර්මවාදයේ වගේම රට තුල ක්‍රියාත්මක වෙන මුස්ලිම් ආක්‍රමණය, මුස්ලිම් අන්තවාදය සහ මුස්ලිම් ව්‍යාප්තිය මට ඒවට ඕන හැටියට කරුණු අපි නිකන් එන්නේ නැහැ. අද මේ ජනතා අධිකරණයක් ඉස්සරහට අවිල්ල ඉන්නේ. ඒ සියලු සාක්ෂි අපි සතුයි. අපි දන්නවා 60%-70% මුස්ලිම් සමාජයේ බහුතරයක් මේ සම්බන්ධයෙන් දැනුවත්භාවයක් නැහැ. අපි හඳුනන අන්තවාදයට උත්තර දෙන්න ඕනේ අපිත් අන්තවාදයට ගිහිල්ලාද? ඉතා හොඳ ප්‍රශ්නයක්. ඒකටත් මම උත්තර දෙන්නම්. ඒතර අපි මූලික කාරණා තුනක් සංවිධානයක ඉදිරියට අපි ඉස්සරහට ගෙනාවා. ඔය කියපු ක්‍රිස්තියානි මූලධර්මවාදය, මුස්ලිම් ආක්‍රමණය සහ ඒ ව්‍යාප්ති අන්තවාදය, අනෙක් පැත්තෙන් රට පුරා වේගෙන් සිද්ධ වෙමින් ගිය වන්දියාකරන වැඩසටහන. මේ කාරණා තුන තමයි අපි ඉස්සරහට ගෙනාවේ. අපි අවුරුද්දක් විතර කාලයක් වෙන වෙනත් දේවල් ගැන කතා කළේ නැහැ. අපිට ඉස්සෙල්ලම ඕන කළා ශාසනය තුල ඇතිවෙච්ච මේ අරාජිකභාවය, විශේෂයෙන් සංඝ ශාසනය තුල. සංඝ ශාසනය අද කැප්ටන් කෙනෙක්ගේ නමක් වගේ. මේක මහා ලොකු කැලෑවක්, මහා ඝන කැලෑවක් කියලා තියෙනවා මේ හොරුන්ට හැංගෙන්න පුළුවන්. ශාසනය තුල ඇතිවෙච්ච මේ අරාජිකත්වයට බොදු බල සේනාවේ අනවශ්‍ය ඉදිරි පිම්ම, එමත් නැත්නම් ඒ ගිය ආකාරය, පුපුරා ගිය ආකාරයත් බලපෑව කියලා ඔබ වහන්සේ විශ්වාස කරනවද? මෙහෙමයි. සත්‍ය වශයෙන්ම උනේ අපි මේ ශාසනය ඇතුලේ කඳපණුවන් ලෙස වැඩුණු. මොකද අපි දැක්කා අපේ බලපෑම සහ අපේ ක්‍රියාකාරීත්වයන් එක්ක සමහර අන්තවාදී මූලධර්මවාදී කල්ලි කණ්ඩායම්
ඒගොල්ලන්ගේ ස්ට්‍රැටජීස් නැත්නම් ඒගොල්ලන්ගේ උපායවල් වෙනස් කළා. වෙනස් කළා ඒ උදවිය මොකද කළේ? බෞද්ධානුරූපීකරණයෙන්ම බෞද්ධ වේශයෙන්ම මේක ඇතුලේ නොඑක් විදිහේ ගැටුම් නිර්මාණය කරන්න වුණා. දැන් උදාහරණයක් විදිහට හිටපු ගමන් බුදුවරු පහළ වෙනවා. රහතන් වහන්සේලා පහළ වෙනවා. සෝවාන්, සකදාගාමි, අනාගාමි මේ අපේ ධර්මයේ තියෙන වටිනාකම්නේ. ඒවා විකෘති කරමින් සමහර රුපියල් 3000ට 4000ට මේ සෝවාන් සහතික දෙන්න පටන් ගත්තා. යනාදී වශයෙන් අපේ මේ ධර්මයේ තියෙන හරපද්ධතීන් බොහොම දරුණු ලෙස විකෘති කරන්න පටන් ගනිද්දී අපි ඒ ස්ථාන හොයාගෙන ගිහිල්ලා ඒ ඇත් එක්ක සමහර තැන්වලදී සාකච්ඡා කළා, උද්ඝෝෂණ කළා, රටේ වගකිව යුත්තන්ට, පාලකයන්ට, බලධරයන්ට කිව්වා කරුණා කළා මේකට වැඩපිළිවෙලක් හදා. උවහන්සේ හිතනවාද ඒක ඵලදායී වුණා කියලා? උවහන්සේ කියාගෙන ආවා සෝමහාමුදුරන්ගේ යුගය ගැන. ක්‍රමිකව ක්‍රමානුකූලව විකාශනය වුණු මේ මතවාදය ඉතාම සංගමයකින් සදාචාර සම්පන්නව සමාජගත වුණා බරපතල ලෙස එය අනවශ්‍ය දෙයක් උපුටා ගනිමින් අනවශ්‍ය ආකාරයක පිම්මක් ඉදිරියට අරගෙන එන්නට ගිහිල්ලා බොදු බල සේනාව අතින් සම්පූර්ණයෙන්ම කුඩුපට්ටම් බැල ගියා කියලා හිතනවාද? එහෙම ඉතින් කෙනෙකුට එහෙම උපකල්පනය කරන්න පුළුවන්. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ සෝමහාමුදුරුවේ ජනගත කරපු දේ බොහොම ආදරෙන් මිනිස්සු වැළඳ ගන්නනේ. අපට බෞද්ධ නායකයෙක් ඉන්නවා, හාමුදුරු කෙනෙක් ඉන්නවා, උන්වහන්සේ ඍජුව කතා කරනවා. දැන්වත් මේවට උත්තරයක් හම්බෙයි කියලා හම්බුණාද උත්තර? නමුත් අපේ හාමුදුරුවනේ දැන් මට මොහොත දෙන්න. අපේ හාමුදුරුවනේ දැන් ඔබ වහන්සේලා මේ බාර මෙවර මැතිවරණ ඉදිරිපත් වෙනවා. ඔබ වහන්සේලාගේ මතය ජනගත වී තිබුණා නම් රට තුළ මෙවැනි තත්ත්වයක් නෙවෙයි නේද උදා වෙන්නේ ඔබ වහන්සේලාට? මීට වඩා එහා ගිය තත්ත්වයක්. මම හිතන්නේ එතෙන්ට එන්න කලින් මේ ප්‍රශ්න උත්තරය දීලා ඉන්න ඕනේ සමා වෙන්න. ඉතින් මම මේ කියාගෙන ආවේ එතකොට මේ සෝමහාමුදුරුවෝ බොහොම මෘදු විදියට කියලා, සංයමයෙන් කියලා, බොහොම ශික්ෂණයෙන් යුක්තව කියලා, ඒවටවත් කන් දෙන්න නායකයෙක් නැති රටක උන්වහන්සේ 2000, 2001, 2002 වගේ කාල සමයන්වල පෙන්නලා දීපු ඒ අනතුර අද විශාල විදියට දරුලා වැඩි තියෙන අවස්ථාවක අපිට සිද්ධ වුණා සද්දිට ටිකක් රළු විදියට මේ සමාජය අමතන්න. මොකද මේක මහා ඝන කැලෑවක් බවට පත් වෙමින් ආපු අවස්ථාව. නමුත් අපි අහන්න නායකයෙක් නැහැ. නමුත් අපි හඳුන මේ සුදේව සඳහන් කරපු කාරණාවත් එක්ක 2002 දී උන්වහන්සේ අපවත් වෙනකොට 2004 දී ජාතික එළවලුම යාරා മന്ത്രി හාමුදුරුවෝ 9 දෙනෙක් පාර්ලිමේන්තුවට අඩුම කරන්නේ උන්වහන්සේ ගෙන ගිය මතවාදයට. ඒක ක්‍රමිකව අරගෙන ගියා නම් ඒ නවය අද ගොඩ පිටින් පේන්න තියෙන තිබුණා. නමුත් අද ඔබ වහන්සේ මතවාදයේ දිගහැරලා ආපස්සරහැරලා බලනකොට මුළු රටේම 21,000 එතන ඉන්නේ. ජනාධිපතිවරණයකට ස්වාධීන අපේක්ෂකේ කාට හරි සහාය දක්වන්න සපෝට් එකට ඉදිරිපත් වුණත් මීට වඩා ඡන්ද සංඛ්‍යාවක් ගන්න. ඔය කතා කරන්නේ බුදුජන පෙරමුණ ගැන. ඔව්. ඒ ගැන අපි වෙනම කතා කරමු. මොකද බුදුජන පෙරමුණට එන්න කලින් කතා කරන්න කාරණා ගොඩක් තියෙනවා. බුදුජන පෙරමුණ ගැන අපි මොකද අපි එතෙන්ට එමු අපි හැමෝම. ඔව්. සුදේ මම කැමති ඔව්. පොඩක් වෙන තැනකින් මේ සාකච්ඡාවට ප්‍රවේශ වෙන්න මේ මම හිතන්නේ ප්‍රේක්ෂකෙන් දැනගත යුතු කාරණාවකුත් මම කියන්න කැමතියි. දැන් ඇත්තටම මේ ගලගොඩත්තේ ඥානසාර හාමුදුරුවෝ වොයිස් බැලන්ස් එකක් දෙන්න කියනකොට නමස්කාරය තමයි කිව්වේ. ඉතාම සිත් ගන්නා සුළු සිද්ධියක් මට අනුව නම්. ඒ කියන්නේ අපි අර යම් කිසි මොකක් හරි වාක්‍ය ඛණ්ඩයක් කියනකොට ඥානසාර හාමුදුරුවෝ කිව්වේ නමස්කාරය. 2004 මහමැතිවරණයට ඉදිරිපත් වෙන අවස්ථාවේ ඉඳන් ජාතික හෙළවරුමේ අනුගමනය කරපු ක්‍රියාදාමයන්. හරි. රයිට්. ඒ හින්දා මම කැමතියි මේක වෙන ප්‍රවේශයක් ගන්න. ඥානසාර හාමුදුරුවනේ මට උත්තරයක් දෙන්න. බුදුහාමුදුරුවෝ කොයි જાතියටද ආйти? ඉතාම හොඳ ප්‍රශ්නයක්. ඔය ඇත්ත පිළිගන්නේ ඥානසාර හාමුදුරුවෝ කියන දේද බුදුහාමුදුරුවෝ කියන දේද? නෑ මං අහන්නේ. මං අහන දේ මම උත්තර දෙන්න යන්නේ. ඔව්. බුද්ධාගම සම්බන්ධව මගේ පෞද්ගලිකව තුලනාත්මක විග්‍රහයක් තියෙනවා. මං හිතන්නේ මේ සාකච්ඡාවට ඒක අදාළයි කියලා. මම අහන්නේ ඔබගෙන්. දැන් මගෙන් ප්‍රශ්නයක් ඇහුවනේ. ඔව්. වඩා පිළිගන්නේ ඥානසාර හාමුදුරුවෝ කියන දේද බුදුහාමුදුරුවෝ කියන දේද? උත්තරයක් දෙන්න. ඔව් මම හිතන්නේ මම කියන්න. ඔව්. බුදුහාමුදුරුවෝ කියන දේනේ පිළිගන්නේ. නෑ මම හිතන්නේ බෞද්ධයින් පිළිගන්නේ බුදුහාමුදුරුවෝ කියන දේ. හරි. එහෙනම් ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ අපි. භික්ෂුවක් හැටියට බුදුහාමුදුරුවන්ගේ ශ්‍රාවකයෙක් හැටියට මගේ එකම චින්තකයා මගේ දාර්ශනිකයා මගේ නායකයා මගේ කල්යාණ මිත්‍රයා මගේ ගුරුවරයා බුදුහාමුදුරුවෝ. ඒ බුදුවදනට පිටින් ඒ බුද්ධාදර්ශයට පිටින් ශ්‍රාවකයෙක් හැටියට නැත්නම් බුදු සව්වෙක් හැටියට
අපේ ජීවන භාවිතාව ඇතුළේ අනර්ථයක් කොට නැති බව සක්සුදක්සේ මට පැහැදිලි. ඒක මගේ හෘද සාක්ෂිය. දැන් ඔබ ඇහුවා බුදුහාමුදුරුව මොන ජාතියට දයිත කියලා. ජාතිය කියන සංකල්පය එන්නේම ත්‍රිපිටක සාහිත්‍ය තුලින්. ඔබට බලන්න පුළුවන් මජ්ඣිම නිකායේ වාසෙට්ට සූත්‍රයට ගිහාම හරි අපූර්වට බුදුහාමුදුරුව විග්‍රහ කරලා තියෙනවා මොකක්ද මේ ජාතිය කියන්නේ. ජාතිවාදය කියන වචනේ විග්‍රහ කරලා තියෙන ත්‍රිපිටකේ. බුදුරජාණන් වහන්සේ තරම් ජාතිවාදය නැත්නම් මේ ජාතිය කියන එක සම්බන්ධයෙන් විග්‍රහයක් කළා නෑ වෙන කිසිදු ශාස්ත්‍රවරයෙක්. බුදුරජාණන් වහන්සේ සම්පූර්ණයෙන් ජාතිවාදය ප්‍රතික්ෂේප කරපු කෙනෙක්. එතකොට එහෙව් උත්තමයෙකුගේ දර්ශනය පිළිපදින ශ්‍රාවකයෙක් හැටියට අපි කොතනකදීවත් ජාතිවාදී හෝ ආගම්වාදී වෙලා නැහැ. නමුත් අවාසනාවකට මේ රටේ මාධ්‍ය, ඒ මාධ්‍ය භාවිතාවන් ඇතුළේ ඉන්න හුඟක් ලියන කියන උදවිය, අපි අපේ දේ ගැන, අපට අහිමි වෙමින් තියෙන දේ ගැන, අපේ අයිතිවාසිකම් ගැන සාකච්ඡා කරද්දී ලස්සන වචන දෙකක් දානවා ජාතිවාදී ආගම්වාදී. එතෙන්ට තමයි මේක තල්ලු කරන්නේ. මේ රටේ දෙමළ ප්‍රජාවගේ, දෙමළ ජන වර්ගයේ මොනවා හරි ප්‍රශ්නයක් ඇති වුණාම ඒ සාකච්ඡා කරන නායකයෝ ඉන්නවා, සංවිධාන තියෙනවා, තානාපති කාර්යාල තියෙනවා, බටහිර රටවල් ඉන්නවා. ඊයෙත් අංගී ප්‍රශ්න කතා කරනකොට ඒවා දෙමළ අයිතිවාසිකම්. මුස්ලිම් ජන වර්ගයේ මොනවා හරි ගැටලු සාකච්ඡා කරන්න සාකච්ඡා කරනකොට එයට ඕනතරම් නායකයෝ ඉන්නවා. දේශපාලන පක්ෂ තියෙනවා, සංවිධාන තියෙනවා. ඒව සාකච්ඡා කරද්දී ඒවා මුස්ලිම් අයිතිවාසිකම්. හැබැයි සිංහලයාගේ, බෞද්ධයාගේ ප්‍රශ්නයක් සාකච්ඡා කරද්දී ඒක ඔක්කොම ජාතිවාදී ජාතිවාදී ජාතිවාදී. එතකොට බුදුරජාණන් වහන්සේ මම ඔය කිව්ව වාසෙට සූත්‍රයේදී හරි අපූර්වවට දක්වලා තියෙනවා මේ මිනිස්සු ඒකත්වයට පත් වෙන හැටි. මේක දිග සූත්‍රයක්. ගස් වැල්, සතා සිව්පාව මේ ඔක්කොම ගත්තොත් ඒ විවිධයිනේ. හැබැයි මිනිස්සු වර්ගයා ගත්තට පස්සේ කොයි කොයි රටක කොයි ජාතියකට අයිති වුණත් ඇස කන නාසය මේව මේ පිහිටන විදිහ එකක් නේ. කවුරුත් මිනිස්සු. ප්‍රශ්නේ තියෙන්නේ මේ ජාතිවාදය මොකක්ද, ජාතිකවාදය මොකක්ද, මේක පටලවා ගැනීමයි තියෙන ගැටලුව. දැන් ඉතාම සරලව කිව්වොත් දැන් අපට චෝදනාවක් තියෙනවා. දැන් ඔබතුමා බොහොම සතුටු වුණා මම නමස්කාරය කිව්වහම. හුඟක් අය හිතන් ඉන්න අපිට බණ කියන්න බෑ, මේ හාමුදුරුවෝ හරිම රැඩිකල්, අපිට නම අපිට මොකද පැට මේ පට බැඳෙනු නම මගතොටේ දැක්කත් මිනිස්සු ඇඟිල්ලෙන් ඇනලා පෙන අර කෑ ගහන හාමුදුරුවෝ. ඇයි අපි වෙතින්ට පත් උනේ? සුදේව මහත්මයෝ, රංගන මහත්මයෝ, අපේ මහත්මයෝ, මේ රටේ සංස්කෘතිය ඇතුලේ හැම පන්සලකම තියෙනවා ඝණ්ඨාරයක්. ඒ ඝණ්ඨාරය නාද වෙන්නේ අවස්ථා කීපකදී. සමහර වෙලාවට උදේට සීනුව ඝණ්ඨාරය නාද වෙනකොට අපි දන්නවා වෙලාව තමයි මේ වෙලාව කියන සංඥාව. 4:00 වදිනකොට අපි දන්නවා උදේ 4:00 වෙලාව කියලා. ඊළඟට උදේ කාලේදී සමහරවිට මේ ඝණ්ඨාරය නාද වෙද්දී දන්නවා මේ තේවාවට, පූජාවට. දවල් කාලේ සමහර විටක 10:00-11:00 ඝණ්ඨාරය දෙකක් තුනක් වදිනකොට දන්නවා එක්ක දානේ හම්බෙලා නැත්නම් දානේ හම්බෙලා නැහැ. ආදී වශයෙන් මේ මිනිස්සුන්ට පුරුද්දක් තියෙනවා. හැබැයි මේ අවස්ථා එකක්වත් නැතුව සමහර අවස්ථාවකදී මේ ඝණ්ඨාරේ කිසිම තාලයක් රිද්මයක් නැතුව ගහගෙන යනවා. එතකොට මිනිස්සු දන්නවා මොකක් හරි එක්ක පන්සලේ කරදරයක්, එහෙම නැත්නම් ගමට කරදරයක්. මම රටේ අපේ මිනිස්සුන්ට කියන්න ඕනේ අපේ සද්දෙත් ඒ වගේ. ඝණ්ඨාරේ තාලයක් නැතුව, රිද්මයක් නැතුව සද්දට නාද කළා වගේ තමයි මේ වැටෙන ජාතියත් අනේක විධ ආක්‍රමණයන්ට, අනේක විධ සංස්කෘතික ආක්‍රමණයන්ට ගොදුරු වෙන මේ බෞද්ධ සමාජයෙන් මුදවා ගන්නත් පන්සලේ ඝණ්ඨාරේ නාද වෙන්න වගේ හයියෙන් මේ පණිවිඩය කියාගෙන ගියා. මොකද අවුරුදු 10කට 12කට කලින්
පෙන්නල දීපු මේ විපත්තිකර තත්ත්වයන්ට උත්තරයක් නොමැති වෙද්දී අද ඒවා මහ වෘක්ෂ බවට පත් වෙලා තව අවුරුදු 10ක් 15ක් යනකොට සමහරලාට මේවා විසඳ ගන්න වෙන්නේ ආයුධ අතර අරගෙන වෙන්න පුළුවන්. එතෙන්ට යන්න අපට හැකියාවක් නැහැ. මොකද අපේ ඉගැන්වීම් තුල නැත්නම් අපේ ධර්මයේ මූලධර්ම වල කොතනකවත් හිංසාවක් නැහැ. එතකොට අපි මේ කෑ ගහන්නේ ඇයි? වගකිව යුතු නිදි, දේශපාලන බලාධිකාරියේ නිදි, රටේ සමාවෙන්න ඕන දහස්වරක් අපේ වගකිව යුතු මහානායක හාමුදුරුවෝ තාමත් මේ පිළිබඳ අපට පේන්නේ නැහැ විධිමත් බලපෑමක් කරනවා. ඉතින් මේ හේතුව නිසා විශාල අරාජික තත්ත්වයක් තියෙන්නේ. ඒ අරාජික තත්ත්වයේ ඇතුලේ අවිහිංසාවාදී සමාජයක් බෞද්ධයෝ කියලා කියන්නේ. මේ අවිහිංසාවාදී බෞද්ධ සමාජය හිංසාකාරී, ආක්‍රමණකාරී, බලවේග වලින් ආරක්ෂා කරගන්න කියන පණිවිඩය අපි මේ හඬගාලා කෑගහලා කිව්වේ. හොඳයි, අපේ හැමෝටම උත්තරේ හම්බුනේ නැහැ. අපිට මොහොතක් දෙන්න විමල්, අපිට විරාමයකට යන්න සිද්ධ වෙනවා. අපි හැමෝටම අපේ විරාමයකට ගිහිල්ලා සලකුණු තුල තවත් මේ පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කරන්න සූදානම්. www.hirutv.lk/salakuna අපේ වෙබ් අඩවිය සෙට්වට අපත් සමගින් එකතු වන්නට පුළුවන්. www.hirutv.lk/salakuna එයයි අපේ වෙබ් අඩවිය. ඔබේ විදේශ මිතුරන් දැනුවත් කරන්න ඔබට මේ වෙබ් අඩවිය හරහා සජීවීව මේ වැඩසටහන නරඹන්නටත් හැකියාව තිබෙනවා. හිතවතුනි අප විරාමයකට යනවා. විරාමයෙන් පසුව ගලිත් සලකුණේදී මොන කැහැන්නේ සලකුණ සීමාවෙන් එහා දේශපාලන සලකුණ සීමාවෙන් එහා දේශපාලන ඔබයලිත් සලකුණ සමගින් www.hirutv.lk/salakuna වෙබ් අඩවියෙන්ද ඔබට අවත් සමගින් එක්තු වන්නට පුළුවන්. ඒ යලිත් මතක් කරමින් අද දවසේදී සලකුණේ සීමාවෙන් එහා දේශපාලන සලකුණ තබන්නේ බොදු බල සේනාවේ මහලිකම් ගලගුඩත්තේ ඥානසාර හිමියන්. අපි හැමදෙරෝනේ බොදු ජන පෙරමුණ ගැන ප්‍රශ්න දෙකක් තියෙන. අපි දෙන්න විවිධාකාරයෙන් අහපු ප්‍රශ්න දෙකට උත්තරත් අවශ්‍යයි. බොදු ජන පෙරමුණේ බිහිවීම සම්බන්ධයෙන් ඔබ වහන්සේ අර කිව්වේ මේ මාධ්‍යවල තප්පර 20යි 30යි යන්නේ කියලා, අන්නේ වගේ මාධ්‍ය සාකච්ඡාවක කොටසක් තියෙනවා. අපි බලමු ඒක. අපි පළමුවෙන් කිව්ව භික්ෂුන් වහන්සේලා ඉදිරිපත් වීම ගැළපෙන්නේ නැහැ මේ මැතිවරණවලට. මේක ආරම්භයක් පමණයි. සාමාන්‍යයෙන් අපි දන්නවනේ 100 වැඩි කිරීම හතර රිලේ එකක් වුණත් දුවනකොට ස්ටාර්ට් එක ටිකක් හයියට අරන් දෙන්න එපේ. එතකොට තමයි දෙවැන්න තුන්වෙනියෝ යෂ්ටි අරගෙන දුවන්නේ. ඉතින් අපි මේ කරන්නේ කැපකිරීමක්. අපිට විවේචනයේ ප්‍රශ්නයක් නැහැ. හැබැයි අපි එදා හිටපු යථාවාදී තථාකාරී ගුණය ඒ විදිහටම තියාගෙන මේ වැඩපිළිවෙලට ජීවයක් දෙන්න අවමතරමින් මේ දේශපාලන කරලියට අලුත් මූණු ටිකක් හඳුන්වලා දීලා ගමේ නගරේ වැඩ කරන්න පුළුවන් පොඩි මිනිස්සු ටිකක් තනලා ඒ උදවියටත් ඒ ප්‍රශ්න කරලියට ගෙනල්ලා සාකච්ඡා කරන්නේ වේදිකාව හදන්න පුහුණුවක් එක්ක අපි මේ වැඩපිළිවෙල ජනගත කරන්නයි ඉස්සරහට ආවේ. ජන පෙරමුණේ බිහිවීම සම්බන්ධයෙන් ඔබන්සලා පැවතු පුවත්පත් සාකච්ඡා දැන් අර අපි දෙන්නා මහපු ප්‍රශ්න වලට පිළිතුරු අවශ්‍යයි. ඔව්. ඒ කියන්නේ දැන් ඔබ වහන්සේලා ගෙන ගිය ක්‍රමවේදය නිවැරදි නම්, ඒ මතවාදී නිවැරදි නම්, එහෙනම් ජනතාව පිළිතුරු දීලා තියෙන වැරදි විදිහටද 21385ක් ඡන්ද ලබා දීලා. මොකද්ද මේකට උත්තරේ? ඊටාම කෙටියෙන් කියන්න තියෙන්නේ ඔය කීප ටිකම තමයි. මොකද බුදුබල සේනා සම්මේලන අපි ආරම්භ කළා 3-4 මාසයක් ගිය තැනේදී අපි පොරොන්දුවක් දුන්නා. මේ නිල් පාට, කොළ පාට, රතු පාට පක්ෂ දේශපාලනයේ නිසා අක්මුල් සිඳගෙන ඇති ජාතියක් හැටියට අපිව අතරමං වෙච්ච වෙලාවක, මොකද මේ නිදහසෙන් පස්සේ ගෙවුණු අවුරුදු 66 ඇතුලේ සරලව කිව්වොත් සිංහලයේ අපට අපේකම නැති කරලා තියෙනවා. ඒක තමයි ඇත්ත. සිංහලයන් රටක් නැති කරලා තියෙනවා මේ පාලකයෝ කවුරු කවුරුත්. කෙසේ හෝ වේවා අපි ජාතියට අලුත් බලාපොරොත්තුවක් දුන්නා. අපි ගෙන යන ජාතිකවාදී වැඩපිළිවෙල ඇතුලේ ඒ වටා එකතු වෙන අලුත් පරම්පරාවට දේශපාලනිකව බලවත් වෙන්න ඒ අය වෙනුවෙන් අපි පක්ෂයක් හදනවා කියලා. ඉතින් අපි අවුරුදු 2-3 එක දිගට වැඩ කළා.
අපට උවමනා වුණේ නැහැ කිසියම් ආණ්ඩුවක් පෙරලන්නවත් වෙන කවුරුවක්වත් බලයට ගේන්නවත් ඔය නොඑක් විදිහ අපිට චෝදනා නැගුණනේ අපිට මේ නෝර්වේ කොන්ත්‍රාත් කිව්වා රෙහෙ කොන්ත්‍රාත් කිව්වා මේක පිටිපස්සේ ගෝඨාභය ඉන්නවා කියලා රාජපක්ෂවාදී නොඑක් දේවල් අපිට කියන්න ගත්තා සාමාන්‍යයෙන් ඒක මේ රටේ හැටියක් නේ මොකද මේ රටේ දේශපාලකයන්ගේ ස්වභාවය තමයි ප්‍රතිපත්තියක් නැතිකමමයි ප්‍රතිපත්තිය ඒ මත පිහිටා ඉඳගෙන බුදුබල සේනා සංවිධානයේ වටා දස දහස් ගණන් ජනයා අපි එකතු කරගනිද්දි අපේ හඳුනන ඔබ වහන්සේ කියපු චෝදනා ටික දැන් මම අපි තේතන්ට එන්න හිටියා. ඒ කියන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතා සහ බුදුබල සේනාව අතර තියෙන සම්බන්ධය පිළිබඳව මතු වුණු කතාබහ. මහින්ද රාජපක්ෂ මහතාගේ මෙතිවරණ ව්‍යාපාරය සහ බුදුබල සේනාව කියන සම්බන්ධය. ඉන් අනතුරුව නෝවේ රටේ සල්ලි සහ බුදුබල සේනාව කියන සම්බන්ධය. මෙහෙම කතා මතු වෙන්න හේතු නැතුවද මතු වෙලා තියෙන ඔබ වහන්සේ කියන ආකාරය. ඇත්ත වශයෙන්ම සුදේ මහත්මයෝ මේ ඔබතුමාට පිං මේ එක මතු කිරීම සම්බන්ධයෙන් මොකද ඔබ හිතලා බලන්න සංවිධානයක් කරලා අපි බොහොම වේගයෙන් නැගිටපු සංවිධානයක් මේ රට ඇතුළෙත් අන්තර්ජාතිකවත් කතාබහට ලක් වෙච්ච සංවිධානයක් අපි වටා මම අර මුලින් කිව්වා වගේ දස දහස් ගණන් මිනිස්සු රැස් වුණා සමහරවිට එක මාසෙට අපි බොදු සමුළු 4-5 සම්පූර්ණ කළා තියෙනවා සමහර සමුළු වලට මිනිස්සු 25,000-30,000 ඉක්මවපු අවස්ථා තිබ්බා හැබැයි මේ මිනිස්සුන්ට මේ වාහන දීලා අපි බස් යොදවලා කෑම පාර්සල් දීලා වෙන මොනවා හරි වරදාන දීලා නැහැ. මේ මතය මොකක්ද? අපි මේ කියන දේ මොකක්ද? මේ මේ දේවල් දැනගන්න මිනිස්සුන්ට විශාල උද්වේගයක් තිබ්බා. එතකොට අපි මේ කියන අර මුලින් පෙන්වලා දීපු නොඑක් විදියේ සංස්කෘතික ආක්‍රමණකාරී බලවේගවලින් හෙම්බත් වෙච්ච මිනිස්සු අපි වටා එකතු වුණා. මේ දැන් අපිට ඇත්තටම ඕමනා කළේ මේ 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 දේශපාලන මඩ ගොහරුවට බැහැලා නිකන් මේ මීහරක් වගේ මඩ නාගන්න නෙමෙයි අපේ සුද්ධ උවමනාව තිබුණේ ජන බලයක් ගොඩනගලා ඒ ජන බලය මතින් පවතින ආණ්ඩුවට ඒ පාලකයන්ට බලපෑමක් එල්ල කළා සිංහලයන්ගේ බෞද්ධයන්ගේ අයිතිවාසිකම් දිනා ගැනීම තමයි අපේ ප්‍රමුඛම අරමුණ උනේ ඒ අරමුණ ඉටු කර ගැනීම සඳහා ආරක්ෂක අමාත්‍යාංශයේ ඉහළම බලධාරීන්ගේ රැකවරණය ඒ වගේම ආරක්ෂාව ලැබුණද සම්පූර්ණයෙන් වැරදි අපේ රංගන මහත්තයෝ මොකද මේක හරි අවාසනාවක් මොකද හේතුව මුලින්ම මම පටන් ගන්නම් අපි සංවිධානයේ බොහොම හොඳින් උඩට එද්දී අපිට මේ රටේ කිසිම ඇමතිවරයෙක් රුපියලකින් හරි රාජපක්ෂවරුන් හරි කවුරු හරි රුපියලකින් හරි එහෙම ආධාරයක් දීලා තියෙනවා නම් එහෙම ඔප්පු කරන්න පුළුවන් නම් නෝර්වේයෙන් හරි දැන් අපි හිතමුකෝ අපි එතනින් පටන් ගමු සුදේ මහත්මයෝ අපි ආවද මම මේ නිගමට අහන්න ඔබ වහන්සේට උත්තරයක් දෙන්න පුළුවන්කම තියෙන නිසා ආරක්ෂක අමාත්‍යාංශයේ තියෙනවා නේද රහසිගත අරමුදලක් කියලා ඕනෑම රටක ඇති ඒ රහසිගත අරමුදලේ විගණනයක් සිදු වෙන්නේ නෑ නේද මෙහෙමයි දැන් ඒ ඔය චෝදනාව කළේ මංගල සමර රැමතිවරයා අද මේ රටේ විදේශ ඇමතිනේ දැන් ඒගොල්ලන්ගේ ආණ්ඩුවනේ ඉතින් ඔය යහපාලන ආණ්ඩුවේ දැන් ඔය මහා පරිමාණ මොනවද වංචා දූෂණ හොයන වෙලාවේ පුළුවන්නේ බුදුබල සේනාවට කොහෙට හරි account එකකට සල්ලි හම්බෙලා තියෙනවා නම් කවුරු හරි සල්ලි දීලා තියෙනවා නම් ඉතින් ඔය යහපාලන ආණ්ඩුවේ උදවියට පුළුවන්නේ මංගල ඇමතිතුමාලට පුළුවන්නේ නිකන් මේ වචන කියලා හරියන්නේ නැහැ සාමාන්‍යයෙන් ඉතින් දැන් මුලින්ම අපිට චෝදනා කළා සමා වෙන්න මුලින්ම අපිට චෝදනා කළා අපේ දැන් ඔය ජාතිය වීර වංශය ලියන්න හදන මහත්තයා උන්නහේනේ ඉතින් මේ ඉස්සලම කිව්වේ මේ නෝර්වේ කතාව මේක මේ නෝර්වේ කුමන්ත්‍රණයක් කියලා අපි නෝර්වේ ගියේ මොකටද ඔබතුමාට උත්තරයක් දෙන්න ගමන් ඉතාලම කෙටියෙන් මම කියන අපි නෝර්වේ ගියේ ඇයි ඔබතුමා විශ්වාස කරන්ඩ මේ රට ඇතුළේ ක්‍රියාත්මක වන අර මම මුලින් කියපු එතෙන්ට අර එක වචනයක් ගාවන්න වෙනවා මුස්ලිම් ආක්‍රමණය ඒක නම් ඉතාවක් කියමින් කියනවා දැනට නැවතත් මේ සෝදේශික සහ සාම්ප්‍රදායික මුස්ලිම් මිනිස්සු මේකට සම්බන්ධ නැහැ ඒ සාමාන්‍ය මුස්ලිම් ජනතාවත් අපේ මතවාදය ඇතුළේ යම්කිසි අපහසුතාවයකට පත් වුණා කියලා අපි පිළිගන්නවා. හැබැයි ඒ උදවියට දැනෙන්නත් එක තමයි අපි මේ මතවාදී ඉස්සරහට ගෙනෑ මොකද අපි කවුරුත් ඔක්කොම එකට එකතු වෙලා මේකට උත්තරයක් හොයන්න ඕන. මේක ගෝලීය වෙති වෙලා තියෙන තත්වයක්. එතකොට අපිත් එක්ක අදටත් විශාල ප්‍රමාණයක් ඉන්නවා දෙමළ සමාජය වැඩ කරන කොටස්. සිංහල සමාජයේ තියෙන මේ ප්‍රශ්නේම මඩකලපුවේ, මන්නාරමේ, විශේෂයෙන් නැගෙනහිර පළාතේ ඔය කල්මුණේ වගේ ප්‍රදේශවල ඔබතුමාලා ඔබතුමාට මම ආරාධනා කරන ඊළඟ වැඩසටහනකට අපි සම්බන්ධ කරලා දෙන්නම් මේ දෙමළ මිනිස්සු. මේ මිනිස්සු මොනතරම් තැලිලා පොඩි වෙලා මිරිකෙමින් ඉන්නවද මේ ආක්‍රමණකාරී ප්‍රශ්න නිසා. ඒ උදවිය කිව්වා හාමුදුරනේ
අපේ කාන්තාව මුස්ලිම් කරනවා. අපේ ඉඩන්ටික නොවටිනා ගණන් වලට ගන්නවා. අපිට හවුහරණක් නැහැ. අද අපිට කරුණලත් නැහැ, අපිට පිල්ලෙහල්ලත් නැහැ, අපිට ප්‍රවාහකරණුත් නැහැ. එහෙම මිනිස්සු කියන්නේ. අපිට කියන්න කෙනෙක් නැහැ. අපි බොහොම පීඩාවට පත් වෙලා ඉන්නේ. සමා වෙනවා ඔබ වහන්සේ. ඔව්. පුංචි බාධාවක් කරලා ඔබ වහන්සේ දැන් පටන් ගත්තේ මුලින්ම කතා බහ සිංහල දෙමළ මුස්ලිම් මේ ඔක්කොම මේ එක ජාතියක්. මේ කවුරුත් එක දරුවෝ කියලා. එතකොට දැන් මේ එක රටක එක ඒ ජන කොටස් ඇතුළත ආර්ථිකය ව්‍යාප්ත වෙන එක, ජනගහනය ව්‍යාප්ත වෙන එක ඔය තරම් රකුසෙක්ද? ඇයි මේ මනෝරාජිකයි මේ? රකුසෙක් තමයි. මොකද ඒ රකුසෙක් කියලා කියන්නේ රටකට ඉන්න ඕන අයිතිකාරයෙක්. පළවෙනිම දේ අපි ගත්තොත් දැන් හිරු ආයතනෙ ගත්තොත් මේකට ඉන්නවා අයිතිකාරයෙක්. ගෙයක් ගත්තොත් ගෙදරක ඉන්නවා අයිතිකාරයෙක්. සිංහල ජනතාව ව්‍යාප්ත වෙන එක ප්‍රශ්නයක් නැද්ද බොහොමද? ඉතින් සිංහල මෙහෙ ව්‍යාප්ත වෙනද වෙන කොහේ ව්‍යාප්ත වෙනද? ඒක නෙමෙයිද ජාතිවාද? නෑ, ඉන්න නෑ, ඒක නෙමෙයි ජාතිවාද. මම ඒක පහදලා දෙන්නම්. ඕක ඔබතුමාලගේ ඔළුවේ තියෙන වෙන අවුලක්. ප්‍රශ්නේ තියෙන්නේ ඒක නෙමෙයි. මම මේක කියන්නද? මොකද ප්‍රශ්න ගොඩක් ඉන්න මේක මේක ජාතක දේශනාවක් වගේ වෙනවා. ප්‍රශ්නේ තියෙන්නේ අපි මේකත් කියලා ඉන්නම්කෝ. ගෙදරකට අයිතිකාරයෙක් ඉන්නවා, ඉඩමකට අයිතිකාරයෙක් ඉන්නවා, ආයතනයකට අයිතිකාරයෙක් ඉන්නවා, පන්සලක් ගත්තොත් පන්සලේ අයිතිකාරයෙක් ඉන්නවා, එක්ක බාරකාරයෙක් ඉන්නවා. මේ ආයතනයට අයිතිකාර නැතුනොත් මොකද වෙන්නේ? මේක ජනලුළු හොටික් ගලවගෙන යයි, මේ ආම්පන ටික අරගෙන යයි, හිස්බිම මොනවා හරි විසමාචාර දෙයකට පාවිච්චි කරයි, ඒක කඩාගෙන වැටෙනවා. ගෙදරකට අයිතිකාරයෙක් ඉන්නවා වගේ, ඉඩමකට අයිතිකාරයෙක් ඉන්නවා වගේ, රටකටත් ඉන්නවා අයිතිකාරයෙක්. එතකොට ඒ ගැන ඒ අයිතිකාරය කවුද කියන්නේ? යාමිද මේ රට සිංහලයන්ගේ කියලා කිව්වහම මේ රටේ දෙමළ මිනිස්සු, මුස්ලිම් මිනිස්සු කවුරු වගේ කලබලයට පත් වෙන්න ඕන නැහැ. මොකද දැන් අපි ජපානට කියලා කියන්නේ නැහැ නේ, ජපාන් මේ ජපානේ අපේ රට කියලා. අපි කියලා සෞදියට කියන්නේ නැහැ නේ, මේ අපේ රට කියලා. අපි කියලා ජර්මනියට, ප්‍රංශයට, ඉතාලියට කියලා කියන්නේ නැහැ නේ, මේක අපේ රට කියලා. මේ ජන කොටස් වල කාලයක් තිස්සේ මෙහි හිටු ඓතිහාසික වෙනස්. ඒක අපි පිළිගන්නවා. ප්‍රශ්නේ තියෙන්නේ මෙහිමයි මහත්තයෝ. ජපාන්ටට හදාගත්ත ජපාන්නු, චීනටට හදාගත්ත චීන්නු, ජර්මන් කාර්යය හදාගත්ත ජර්මනිය, ඉංග්‍රීසි කාර්යය හදාගත්ත එංගලන්තේ, ෆ්‍රාන්ස් කාර්යය හදාගත්ත ෆ්‍රාන්සේ, ඒ වගේ සිංහලය හදාගත්ත රට සිංහලේ. එතකොට අපි රයිට් ඔෆ් නේෂන්ස් කියලා පිළිගත්ත ප්‍රඥප්තියට අනුව එක්සත් ජාතීන්ගේ රයිට් ඔෆ් නේෂන්ස් කියලා පිළිගත්ත ප්‍රඥප්තියක් තියෙනවා ලෝකේ. මොකද්ද ජන වර්ගය, මොකද්ද ජාතිය? ජාතිය කියන සංකල්පෙදී ඒගොල්ලෝ කාරණා දෙකක් සලකනවා. ඓතිහාසිකව රට ජනාවාස කරලා තියෙන්නේ කවුද? ඒ රටේ ශිෂ්ටාචාරය ගොඩනගලා තියෙන්නේ කවුද? ඒ රටේ සංස්කෘතිය ගොඩනගලා තියෙන්නේ කවුද? ඔවුන් තමයි ජාතිය. එතකොට මේ රටේ මොකද්ද අපි ගොඩනගපු ශිෂ්ටාචාරය? හොඳයි, අපි හඳුරන්නේ අපි ඒක සමාවෙන එකක් කියලා. එතන මේ සිංහලයේ ගොඩනගපු ශිෂ්ටාචාරය වාරි ශිෂ්ටාචාරය. ගොඩනගපු සංස්කෘතියක් තියෙනවා, බෞද්ධ සංස්කෘතිය. මේ රට පේදුරු තුඩු විඳලා දෙවුන්දර තුඩු දක්වා මුළු අස්සක් මුල්ලක් නැර මේ රට ඓතිහාසිකව ජනාවාස කරලා තියෙන අපි එහෙම කිව්වයි කියලා සිංහලයෝ ජාතිවාදී වෙලා තියෙනවා නම්, බෞද්ධයෝ ජාතිවාදී වෙලා තියෙනවා නම්, මේ රටේ දමිළ, මුස්ලිම්, මැලේ, බර්ගර් මේ මිනිස්සුන්ට අපිත් එක්ක සුහදව ගොඩනගින්න වටපිටාවක් නැහැ. අපි ජාතිවාදී වෙලා තියෙනවා නම්, අපි ආගම්වාදී වෙලා තියෙනවා නම්, පන්සල් වටේ පල්ලි කෝවිල් හදන්න දෙන්නේ නැහැ. එහෙම තත්ත්වයක් උදා වෙන අපි කතා කරන්නේ ඒක නෙමෙයි. ප්‍රශ්නේ තියෙන්නේ අපි එකමවකගේ දරු කැළඹෙවිනා කියලා කිව්වට ලෝකෙ තියෙන එක පිළිගත්ත දෙයක්. ඕනෑම රටක ඒ රට තුල ජීවත් වෙන ප්‍රධාන පුරවැසියෝ නැත්තම් අපි ගත්තොත් මේ මහජාතිය කියලා කියන එක වැරදි ඉන්නේ. දැන් මේ ජාතිය කොහම හරි කැක්කමක් වෙනවනේ කට්ටියට. අපි ගත්තොත් බහුතර ජනතාවගේ සිතුම් පැතුම් වලට, ඒත්තන්ගේ සංස්කෘතික අනන්‍යතාවයන් වලට බාධාවක් නොවන පරිදි අන්‍ය ජන වර්ග සහ අන්‍ය කණ්ඩායම් හැසිරිය යුතුයි කියන එක ලෝකෙ පිළිගත් එක. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ මොකද්ද? මේ රටට අයිතිකාරයෙක් නැහැ. අයිතිකාරයෙක් නැති නිසා වෙන්නේ නේද ප්‍රභාකරන් වගේ කෙනෙක් බිහි වෙලා එයා උතුර එයාට අයිතිය කියනවා. 1930 ගණන්වලම නිදහස ලැබෙන්නත් කලින් සෆරිස්තාන්, නසරිස්තාන් කියලා වෙනම සංකල්පයක් ගෙනල්ලා වෙනම ගමනක් යන්න හදපු කණ්ඩායමක් තවම ඉන්නවා. තාමත් ඒ අලු යට ගිනි තාමත් නැගෙනහිර පළාතේ දල්වමින් තියෙනවා. අයිතිකාරයෙක් නැති රටකට වෙන්නේ ඔය විපත්තියයි. දැන් උදාහරණයක් විදියට ඊනියා දෙමළ උගත්තු ව්‍යාජ දෙමළ ඉතිහාසයක් ලිව්වා.
ඒකේ ප්‍රතිඵලය වුණේ මොකද්ද? දමිළ තරුණයන්ගේ අතට මේක අපේ නිජ භූමිය කියන අදහසින් ආයුධ ගත්තා. මොකද මේ වැරදි ව්‍යාජ ඉතිහාසය. තාමත් අපිට මේ වැරදි නිවැරදි කරගන්න බැරි වෙලා තියෙනවා. අවුරුදු 30ක් අපි දුක් විඳා යුදමේ වශයෙන් එක පරාජය කෙරුවා. තාම බෙදුම්වාදී අදහස් පරාජය කරගන්න බැරුව ඉන්නවා. ඒ වගේම තමයි මේ ආක්‍රමණික බලවේග දැනටත් මම මේ සියල්ල මා සතුව තියෙනවා. මට පෙන්වන්නත් පුළුවනි. මම ඒක පෙන්නනවා. දැනටත් එවැනි ව්‍යාජ නැත්නම් වැරදි ඉතිහාසයන් ගොඩනගමින් ඉන්නවා. මම මේ කියන්නේ ගියර නෝර්වේ කතාව. එතකොට හැබෑලෙසම අපිත් එක්ක අපේ සංස්කෘතියත් එක්ක අපේ සහෝදරකමත් එක්ක බැඳිලා වැඩ කරන්න පුළුවන් දෙමළ බෙදුම්වාදයට විරුද්ධ ප්‍රභාකරන්ගේ ෆැසිස්ට් නාසිවාදයට විරුද්ධ ඒ හුඟක් ප්‍රජාව ඉන්නවා අපිත් එක්ක. ඒ මිනිස්සු අපෙන් ඉල්ලීමක් කළා හාමුදුරුවනේ, ඇයි ඔබ වහන්සේලා උතුරට වඩින්නේ නැත්තේ? ඇයි ඔබ වහන්සේලා නැගෙනහිර අපේ දුක බලන්නේ නැත්තේ? නොඑක් විදිහේ අර මං කියපු සංස්කෘතික ආක්‍රමණකාරී කල්ලි සුදේ මහත්තයා මේ කතා කරන වෙලාවෙත් මේ රට ඇතුලේ ක්‍රිස්තියානි මූලධර්මවාදී සංවිධාන 400ක් වැඩ කරනවා. සෝමහාමුදුරුව මේක පෙන්වලා දෙනකොට සංවිධානයේ තිබුණ 103යි. අද සංවිධාන 400ක් සමාගම් ඇතුළේ ලියාපදිංචි වෙලා මේ රටේ වැඩ කරනවා. පමණක් නෙමෙයි, බොදුබල සේනාව ඒ සංවිධාන වලට එරෙහිව අරගත්ත ක්‍රියාමාර්ග ඒ සංවිධාන තවත් වැඩි කරන්න හේතු වුණා නේද? නෑ. ප්‍රතිඵලය වුණේ අපට විශාල ප්‍රමාණයක් නඩු පැවරීම පමණයි. ඒ සංවිධානයේ අපි හින්ද මතුවෙච්ච නෙමෙයි. දැන් උදාහරණයක් විදියට බොදුබල සංවිධානයේ ක්‍රියාකලාපයට එරෙහිව අන්තවාදීන්ට පෙළ ගැසෙන්නට ඕනෑතරම් හේතු සාධක හොයාගන්න පුළුවන්කම ලැබුණා නේද හාමුදුරනේ? මම ඒක පිළිගන්නේ නැහැ. ඒක පිළිගන්නේ නැත්තේ අපි මේ තරම් උදහසට ලක්ුණේ ඇයි? දැන් අපි හිතමුකෝ ක්‍රිස්තියානි මූලධර්මවාදී සංවිධාන 400ක් දැන් බොදුබල සේනාව හදන්න කලින් මේ ටික පටන් ගත්තේ. අපි හින්ද නෙමෙයිනේ. එතකොට මේ සංවිධාන ගැන කතා නොකර ඒව විවේචනයට බඳුන් කරන්නේ නැතුව ඒ වගේ මේ මේව නතරකරන වැඩපිළිවෙලක් හදන්න නොකිය හිටියනම් අනේ අපි හරි හොඳ හාමුදුරුවරු, හරි ශෝක හාමුදුරුවරු. ඒක සහජීවනේද? ඒක 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 ඒකද ප්‍රජාතන්ත්‍රවාදය? මගේ ගෙදරට පැනලා මගේ ගේ බඩු ටික කොල්ල කනවනා. මොකද්ද ඒ නිවටකම? මොකද්ද ඒ නෝන්ජල්කම? එතකොට මුස්ලිම් ආක්‍රමණිකයාගේ ප්‍රශ්නෙත් එහෙමම තමයි. අද මේ අමුතු රටක් වෙලානේ. මේක සර්ව ආගමික, සර්ව ජාතික. හැබැයි ඒව ඔක්කොම බෞද්ධයන්ට විතරයි. ඒව ඔක්කොම බෞද්ධයන්ට විතරයි. අනිත් දේවල් බොහොම හොර රහසේ හරි අපූර්වට ඒව ගොඩනගමින් ඉන්නවා. ඒව පෙන්වලා දෙන එක පෙන්වලා දෙනකොට ජාතිවාදී අන්න බිල් එක ඇවිල්ලා අන්න පිස්සෙක් ඇවිල්ලා. නමුත් අපි හඳුනන්නේ පෙන්වාදීමේ ක්‍රමවේදය හරහා. රංගනහපු ප්‍රශ්න මම මේ උණුපුරණයක් ගන්න. ඒ පෙන්වාදීමේ ක්‍රමවේදය හරහා නෙමෙයි දුබන්සලගේ ඒ දැඩි ක්‍රමවේදය හරහා නෙමෙයිද තවදුරටත් ඔවුන්ට යම්කිසි අනුකම්පාවක් ගිහිල්ලා මේ අනේ අපොයි කියලා හිතෙන්නේ. අපේ මහත්වයෝ ප්‍රභාකරන් ගෙනාවිත් ආක්‍රමණයක් මේ රට අල්ලගන්න. මුස්ලිම් ආක්‍රමණයත් ඒ වගේම ආක්‍රමණයක්. හැබැයි ක්‍රමේ වෙනස්. ප්‍රභාකරන්ගේ ආක්‍රමණය ධෘඩයි. ඇතැම් මුස්ලිම් ආක්‍රමණික බලවේගවල හැසිරීම මෘදුයි. ඒක පේන්නේ නැහැ. අපි ඒක විග්‍රහ කරන්නේ මේ අතර මේ වහබ්වාදී කණ්ඩායම් ගැන. මේ රටේ අද බොහොම භයානක විදිහට වහබ්වාදය, සලෆිසම්, වහබිසම් මේ මාරාන්තික විසබීජයක්. මේක මාරාන්තික විසබීජ. අපි මේව කතා කරන්න කලින් මේ ගැන කතා කරලා තියෙන්නේ කවුද? අපේ කීර්තිමත් සහ අපි බොහොම ආදරය කරන දේශපාලනඥයෙක්, බස්නාහිර පළාතේ ආණ්ඩුකාරවරයා අලෙයි මවුලානා මැතිතුමා තමයි මුලින්ම මේ ආක්‍රමණය ගැන කතා කෙරුවේ 2007 අවුරුද්දේ. එතුමා කියනවා බොහොම භයානක විදියට මේ කරුණු ගොඩක් නිසා තප්පරයක් දෙන්න මට. බොහොම භයානක විදියට මේක මේ දරුලා වැඩෙනවා රට ඇතුලේ. ඉක්මනින් මේකට විසඳුමක් අපි හොයාගත්තේ නැති වුණොත් මේ රටේ ජාතික ආරක්ෂාව විශාල ලෙස අනතුරකට පත් වෙයි කියලා මේ තියෙන්නේ ඒ ලේඛනේ. එතුමගේ ප්‍රකාශය මම චුට්ටක් කියන්නම්. එතුම මේ ප්‍රකාශය කරන්නේ 2007 9 මාසේ 2 ඒෂියන් ට්‍රිබියුන් සංගරාවට. මෙතන තියෙනවා Available
available information reveals that Wahhabis are bankrolled by foreign elements in Sri Lanka and are very vocal and active in the east, especially in Kathankudi and Ottamavadi areas. Paragahadeniya in Kurunayagala and Tihariya in Nittambuwa. මේ විදිහට එතුමා කියනවා මේක අනාගතයේ දවසක ඉතාම භයානක විදියට රටේ ජාතික ආරක්ෂාවට බලපාන්න පුළුවන් ඉක්මනින් මේ සම්බන්ධයෙන් පියවර ගන්න කියලා මේ මේ සම්පූර්ණ ඒ දිග විස්තරයක් තියෙන්නේ ඒ වගේම අපේ ඔය පහුගිය කාලේ අපිත් එක්ක නිතරම ගැටුමට ආපු අසාද් සාලි මහත්මයාගේ අයියා කෙනෙක් ඉන්නවා රියාද් සාලි මහත්මයා එතුමත් මේ මේකට විරුද්ධව දිගටම හඩනගපු කෙනෙක්. දැන් මේ මේ වහබ්වාදී අර ප්‍රශ්න නිසා පහුගිය කාලේ කොච්චර ගැටුම් නිර්මාණය වුණාද? දැන් මෙන්න බලන්න මේ අන්තවාදී ගැටුම් මේ අපි ඇති කරපු ප්‍රශ්න නෙවෙයිනේ. දැන් මේක දැනග තියෙනවා මේ යුද්ධෙන් පස්සේ පළවෙනි සිද්ධිය වාර්තා වෙනවා බේරුවල 2009 7:29 වෙනිදා two persons Mohammed Sai Mohammed and Mohammed Mansoor Tahir were killed දෙන්නෙක් මැරෙනවා 41 were injured no legal action has been No legal action has been initiated as yet. A palaveni ek. Dekha. Telamugolla in Gokarel. Didas dulahe ekolos cinema se devanida. 8 persons were injured. Me liyevil api yawa Secretary General United Nations, the Commissioner UNHCR, Secretary of the President of Sri Lanka, ඒ වගේම ආරක්ෂක අමාත්‍යාංශර ෆොරින් එෆෙයර්ස් මේ මේ මේවට යවපු කතාන්තර මම කියන්නේ මේ වගේ සිද්ධි 10ක් හොරගොල්ල නිට්ටඹුවේ ඊළඟට වටදෙනිය කඩු ගන්නාවේ ඊළඟට මහියංගණය මාදම්පේ හලාවත හොරගොල්ල නිට්ටඹුව ආපහු 2014 2:28 වෙනිදා මාදම්පේ හලාවත කුච්චවේලි ත්‍රිකුණාමලේ මේ ආදී ස්ථානවල මේ වහබ්වාදී කල්ලි දැන් ගහ ගන්න පටන් අරන් තියෙනවා ඒ විතරක් නෙවෙයි පහුගිය ආණ්ඩුවට අපි බල කළා කෑ ගහලා මොකද්ද කිව්වේ අපි උදාහරණයක් හැට ගත්තොත් ජේ.ආර්. ජයවර්ධන මහත්තයගේ කාලේ අපේ පොලිසිය නිලධාරීන් 8 දෙනෙක් යාපනයේදී ඝාතනය වුණා එදා ජේ.ආර්. ජයවර්ධන මහත්තයා සහ දෙමළ නායකයෝයි පක්ෂ විපක්ෂ නායකයෝයි එදා හිටපු ආගමික නායකයෝයි කුරුක්කල්වරුයි මේ හාමුදුරුවෝ එකතු වෙලා මාසයක් හරි කාලයක් අරගෙන එදා ඒ ප්‍රශ්නෙට උත්තරේ හෙව්වනම් මොකද අපි බෞද්ධයෙරට අපේ විසඳුම තියෙන හේතුඵලවාදය ඇතුලේ හේතුවක් තිබුණොත් තමයි ඵලයක් හටගන්නේ එතකොට මේ බෞද්ධ විසඳුම් මාර්ගේ ගියා නම් අපි අවුරුත්තියක් යුදවදින්නේ නැහැ මහින්ද රාජපක්ෂ මහත්තයගේ කාලෙදී අපි කෑ ගහලා අපර නොඑක් චෝදනා කරද්දී මෙති ඇමතිවරු අපි කෑ ගහලා සද්දෙට මොකද්ද මේ කිව්වේ භයානක අනතුරක් ගෙට ඇවිල්ලා මේ අනතුර නවත්ත ගත්තේ නැති වුණොත් දෙවැනි කොටස පටන් ගන්න අවුරුදු 4-5ක් යද්දි ඒකට උවමනා කරන සියලු විභවයන් අද වෙනකොට ගොඩනැගිලා ඉවරයි. ආයේ මේක ආපස්සට හරවන්න බැරි තරමට සහ පහුගිය රජයත් සමග විශේෂයෙන් හිටපු අගමැතිවරයා ළඟ හිටිය සෞදිවාදී නායකෙක් සෞදියේ ප්‍රධාන බුද්ධිංශ නායකයා හිටියේ අගමැතිවරයා ළඟ ඔබවන්සේ වගකීමෙන් කියන්නේ කාරුණු සහිතව කියන්නේ මෙහෙ නෙමෙයි ජිනීව හරියන්න බලාගෙන කියන්නේ මොකද අපි ළඟ මේ සියලු එවිඩන්ස් තියෙනවා ඊළඟට සමහර ඇමතිවරු ළඟ මේ වහබ්වාදී මතදරන කණ්ඩායම් අර අනේ අපිත් එක්ක එකට ගණදෙනු කරපු අපිත් එක්ක අර හජ්ජි අවුරුද්දට වටලප්පන් ටික බෙදාගෙන බුරියානිය බෙදා හදාගෙන කාල සමගියෙන් හිටපු ඒ මුස්ලිම් මිනිස්සු නෙමෙයි මේ වහබ්වාදී සලෆිවාදී කල්ලි කණ්ඩායම් ටික දේශපාලනිකව දැවැන්ත ලෙස බලවත් වුණා රාජපක්ෂ ආණ්ඩුවේ
ඒ නිසා තමයි තුර රාජපක්ෂ ආණ්ඩුව පෙරලන්නවත් රාජපක්ෂ ආණ්ඩුවේ මුස්ලිම් වරියවත් එහෙම උමනාවක් අපිට තිබුණේ නැහැ. එහෙම කොන්ත්‍රාත්තයක් නෙමෙයි අපි කළේ. අපි රාජපක්ෂ මහත්මයාට පෙන්නලා දුන්නා, ඒ ආණ්ඩුවේ වගකීම්ත්තන්ට පෙන්නලා දුන්නා, තමුන්නාන්සල මේ කරගන්න අත්වැරද්ද, අනාගත දවසක මේ ජාතියත් මේ රටත් මහා අනතුරකට හෙළනවා, කරුණාකර මේ ගැන අවධානය යොමු කරන්න, අද අදම මේ ප්‍රශ්න හඳුනගෙන හේතුවට විසඳුම් හොයලා අපි ගැන ලැප්තනම ලොප් කරන්න කියලා, මේ ප්‍රශ්න විසඳුමක් හොයන්න කියලා. ඔන්න ඔතෙන්දි තමයි ආරක්ෂක ලේකම්තුම අපිත් එක්ක සම්බන්ධ වෙන්නේ. අපි හලාල් ප්‍රශ්නේ ගැන හොඳයි අපි හැමදෙරේ අපි එතෙන්ටම අපිට විරාමයකට යන්න අවශ්‍ය වෙනවා. විරාමෙන් පසු අප තවදුරටත් මේ පිළිබඳව සාකච්ඡා කරන්න සූදානම්. ඔය ප්‍රතිසිරින්නේ සලකුණ සමග අප විරාමයකට යමු. සලකුණ සීමාවෙන් එහා දේශපාලනය. සලකුණ සීමාවෙන් එහා දේශපාලනය. බුදුබල සේනාවේ මහලේකම් බුදු ජන පෙරමුණේ නායක ගලුගඩත්තේ ඥානසාර හිමියන් සහභාගී වන සලකුණ වැඩසටහන සමගින් ඔබ යලිත් එකතු වෙන්නේ. රංගන ඔබට අවස්ථාව තියෙනවා. අපි අවතෝනේ වහන්සේ මේ රාජපක්ෂ සමයේ සිදු වුණු ගැටලුකාරී තත්ත්වයන් පිළිබඳව කතා කළා. එතකොට ගෙවිගිය ජනාධිපතිවරණයේදී හරිම මධ්‍යස්ථයි කියලා එතෙක් පෙනී සිටි. අපි බෞද්ධ බලවේගයක් ක්‍රියාත්මක කරනවා, බෞද්ධ බලවේගයක් දාලා ඔක්කොම ඡන්ද හරවනවා කියලා කිව්ව ඔබ වහන්සේ එක විදිහටම එක පාරටම එක හැටියෙම රාජපක්ෂවාදී වෙන්න ගත්තා. ජනාධිපතිවරණයේදී වාදී වෙන්න කියන කාරණාට ඔබ වහන්සේ එකඟ නැතුව ඇති. රාජපක්ෂ මහතාට සහාය පළ කරන්න ගත්තා. ඇයි එතනට එහෙම තැනකට ආවේ? රංගන මහත්තයෝ, දැන් මට කීපුවත් අතර මග ඇරුණා මේ උත්තර දෙන්න. ඒවත් අපි එන අවස්ථාවත් එක්ක කතා කරමු. මේ මම අර මුලින්ම කිව්වා වගේ අපට වමනා වුණේ නෑ රාජපක්ෂ ආණ්ඩුව පෙරලන්නවත් වෙන කවුරුවත් බලයට ගේනවත් එහෙම ව්‍යාපෘතියක නෙමෙයි අපි හිටියේ. අපි දිගින් දිගට මේ රට තුළ ඇති වෙන ආක්‍රමණකාරී තත්ත්වයන් හෙළිදරව් කරමින් ඉන්න විට නොඑක් ඇමතිවරු අපිට චෝදනා කළා ඒ ආණ්ඩුවේ. අපි අතපය දිගහැරලා ඒ ඇමතිවරුන්ටත් පෙරලා මතවාදීව පහර දුන්නා. මොකද ඒ උදවියත් අනියම් ආකාරයකට වක්‍ර ලෙස මේ අන්තවාදයන් පෝෂණය කරන්න, මේ ආක්‍රමණික බලවේග පෝෂණය කරන්න උදව් වෙච්ච නිසා. ඔබවහන්සේ අත දිගහැරලා ඒ විදිහට පහර දෙනකොට ඔබවහන්සේට රැකවරණය දුන්නේ අර ඔබවහන්සේ සඳහන් කළා රාජපක්ෂ මහතාගේ මේ ගැටළු සාගත තැන්හිදී තමයි ආරක්ෂක ලේකම්වරයා හිටපු ගෝඨාභය රාජපක්ෂ මහතා සම්බන්ධ වෙන්නේ කියලා. ඒ හයි ආවද? කවදාකවත් නැහැ. මොකද හේතුව අපිට එහෙම කිසිම මේ 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 අවස්ථාවක ඒ උදවියකින් අපිට කිසිදු සහයෝගයක් වත් එහෙම නැතුව ආධාර උපකාරය එහෙම දෙයක් ලැබුණේ නැහැ. මන් දන්නේ මොන පදනමකින් මේවා කියනවද කියලා. මොකද ඔක්කොටම ප්‍රශ්නයක් තිබුණා. දැන් මෙහෙමනේ සමහර තැන්වලට දැන් අපි උදාහරණයක් විදියට අපි හිතමුකු පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට යනවා. මොකක් හරි ප්‍රශ්නයක් සාකච්ඡා කරන්න. මාධ්‍ය වාර්තා කරන්න කොහොමද මේක? බොදුබල සේනා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව වටලයි. වටලන්න අයිතියක් අපිට නැහැ නේද? හැබැයි අපේ හැමදෙරුනේ දැන් සමහර තැන්වල ඔබ වහන්සේගෙම කියනවා මේ වැඩේ හරියට නොකරොත් අපි ආවිල මෙතන වටලනවා. ඒ වගේ ඒ වැටලීම කියන වදන් ආවේ මුලින් අර ඒ හැදිච්ච මෙවක ඇතුළේනේ. ඉතින් මම මේ කියන්න හැදුවේ දැන් මේ යන අවස්ථාවන්නේදී සහකාර පොලිස් අධිකාරිවරයෙක් යටතේ බලේනියකින් ආරක්ෂාව ඔබ වහන්සේට සැලසුණාද? නෑ, කවදාකවත් නෑ. පේන්නේ නෑ, උඩින් පේන්නේ නැතුණා නේද තිබුණාද? කවදාකවත් නෑ. හැබැයි පුදුමික මහත දැන් ඊයේ පෙරදත් අපි අලුත්ගම ගියා. රැස්වීම කීපයක් තිබ්බා. පොලිස් බලයනි ගණනාවක් යොදවනවා. ඊළඟට අපි ඔය නෑ දැන් ඒ වැදුවන්නේ ඔබ වහන්සේගෙන් අනිත් අයට ආරක්ෂා වෙන්න. මම කිව්වේ මේ ජනවාරි 8 වෙනිදාට කලින් ඔබ වහන්සේට ආරක්ෂාවට එහෙම බලයනියක් හිටියද? කවදාකවත් නෑ. අවමතරමින් පොලිස් නිලධාරියෙක් තබා මේ අපි දන්නේ නෑ. ඉතින් බුද්ධියන්ස නිලධාරීන් යොදවල හිටියද? ඉතින් එහෙම යොදවනවනේ. ඒ හැරෙන්න කවදාකවත් නෑ. ඒක අපි තාම වගකීමෙන් යුක්තව කියන්නේ. ඒක මේ 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 පිළිකුලෙන් යුත්වත් බැහැර කරනවා. මොකද එක එක්කෙනා නොඑක් විදිහට මේක අර අන්දේ වලිය අත ගන්න වගේ කුල්ලා මේ කණාල්ලලා මෙහෙම තමයි ඇලිය කියන වගේ ඒක අපිට අදාළ නැහැ. මොකද හේතුව එහෙම කිසිදු හවුහරණක් නොලැබයි අපි මේ කටයුත්ත කළේ. අපිට උවමනා තරම් විභවයන් තිබ්බා. ඔය ආරක්ෂක මහත්තයාන්සේ කතන්දරය අපිට හැදෙන්නේ ආරක්ෂක ලේකම්තුමා පමණයි අවම තරමින් මේ ප්‍රශ්න අපි හඬගාලා කෑගහලා කියද්දි මේ ප්‍රශ්න මොකක්ද කියලා සාකච්ඡා කරන අවස්ථාවක් දුන්නේ. සමහර වෙලාවට සතියකට වතාවක් දෙවතාවක් අපි ආරක්ෂක මාත්‍යාංශයට කැඳෙව්වා. ඒ අවස්ථාව ඔබ වහන්සේලා බලයක් හැටියට පාවිච්චි කරන්නේ නේද? නෑ. ඒ ගෙන්නපු හැම වෙලාවකම කිව්වේ ගැටුම්
හදන්න එපා. අපි දැන් ඉදිරි ඉන්න නෑ, අපි හෙම්බත් වෙලා ඉන්නේ. මේ යුද්ධයක් කරලා ඉවර වුණා විතරයි. ඔබ වහන්සේලා කියන කරුණු ඇත්ත නැත්ත ඒව සාකච්ඡා කරමු කියලා අපි විතරක් නේ උලමා සභාවේ සමාජිකයෝ, ඒ මුස්ලිම් පාර්ශවයන්, ඒ ගොඩක් අය ගෙනල්ල සමහර ප්‍රශ්නවලට විසඳුම් ලැබුණා. ඉතින් ඒ වැඩිපුර මැදිහත් වීමක්. මොකද අපි මේ අපි කොහෙට හරි යන බුද්ධියංශේනවා. සමහරට අපි මේ හෙරිදරව් කරන තොරතුරු සමහර විටක ඒ බුද්ධියංශ විසින් මේ සනාථ කරනවත් ඇති. හුඟක් අයට ප්‍රශ්නයක් තිබුණා, ඇයි මේ අපි වත්තරංගුඩ ගන්න ඇති? මොකද අපි වත්තරංගුඩ ගන්න කරලා තියෙන වැරද්ද? අපි කියන කරුණු ඇත්තනම්, හෙරිදරව් කරන ඒවා ඇත්තනම් කොහොමද අපි වත්තරංගුඩ ගන්නෙ? දැන් අපි කියනවා මේ රටේ මුස්ලිම් ආක්‍රමණයක් තියෙනවා. ඒකට අදාළ තොරතුරු අපි සතුව තියෙනවනේ. අපි හඳුනන ඔය ආක්‍රමණයක් කියන කාරණේ හරහා සාමාන්‍ය මුස්ලිම් පුරවැසියාට අපිත් එක්ක මේ බොහොම සහෝදරත්වයෙන් සහයෝගයෙන් ඉන්න ඒ අහිංසක මුස්ලිම් පුරවැසියාට හානියක් වුණේ නැද්ද ඔබ වහන්සේලාගේ ඔය වචනින්ද? මෙහෙමයි. දැන් කවදාකවත් සිංහල සමාජයේ චෝදනාවක් තියනවද? බෞද්ධ සමාජයේ චෝදනාවක් තියනවද? කතෝලික භක්තිකයෙක් හරි, ක්‍රිස්තියානි බැතිමතෙක් හරි, හින්දු භක්තිකයෙක් හරි, ඉස්ලාම් භක්තිකයෙක් හරි, වෙන මොනවා හරි ආගමකට අයිති කෙනෙක් ගිහිල්ලා කන්වර්ට් කරගත්තා, සිංහල බවට පත් කරගත්තා, එහෙම චෝදනාව අහලා දෙනවද සුදේ මහත්තයෝ? නෑ. නමුත් අද විද්‍යාව අපිට තියෙන ප්‍රශ්නේ මොකද්ද? එක කණ්ඩායමක් දේශපාලනිකව බලවත් වෙමින් අපේ ඉතිහාසයේ බොහෝ දේවල් ඩිලීට් කරමින් ඉන. හොඳම වචනේ ඒක, ඩිලීට් කරනවා. දැන් උදාහරණයක් විදිහට මකා දමමින් ඉන. දැන් උදාහරණයක් විදිහට බේරුවල හිතන්න. දැන් බොහොම පරණ පාරක් තිබුණා. ඒ පාරට කියන්නේ කංකානම්ගොඩ පාර. කවුරුත් දන්නේ එක කංකානම්ගොඩ පාර කියලා. අලි ඇතුන් ලවා ඒ තමයි මේ ඒ පාරේ කොටන් හැදලා පාලං හදලා තියෙන්නේ. ඒක ගොඩක් පරණ තැනක්. දැන් එක පාරටම මේ මාවත ෆලිල් හාජ්ජුයර් මාවත වෙනවා. මාවනල්ලට ගිහිපුවාම ධර්මපාල මාවත හසන මාවත වෙනවා. මහනුවරට ගිහිපුවාම ඇහැලේපොළ කුමාරිහාමි මාවත මුස්ලිම් පල්ලියේ පාර වෙනවා. දැන් අපේ යෝජනාව තියෙන්නේ මේ තියෙන පරණ වාසගම් නම් මේවා එහෙම තිබුණාවයි. අලුතෙන් පාරක් හදනව නම් ඒක ඒ අයගේ ඒක නම් ඒක වෙනම කතාවක්. දැන් ඕකමනේ අපිට උතුරෙත්තුනේ. දැන් කදුරුගොඩ විහාරයේ කන්ද රෝඩේ වෙනවා. ඔය වගේ නම් කියන්න පුළුවන් 200කට වැඩි. මේ ධර්මපාල මාවත ධර්මපාලතුමාට කලින් මොන මාවත හැටියට තියෙන්නේද බොහොම? ධර්මපාල මාවත හැටියට. ධර්මපාලතුමා ඉපදෙන්නත් කලින් අපි මූලයන් හොයාගෙන යන්නේ ඒක කොයිතරම් මනෝරාජිකද? මනෝරාජික ප්‍රශ්නයක් නෙමෙයි. අපි දැන් හොයන්නේ හේතුවනේ. ඇයි මේ දැන් ප්‍රශ්නේ ඇති වෙන්නේ? ධර්මපාල මාවත හසන් මාවත වෙන තැනදී ඒ සිංහල මිනිහා කලබල වෙනෝනේ. ඇයි මේ ධර්මපාලතුමා කියන්නේ ගරුබුහුමට ලක්වෙච්ච ජාතික නායකයෙක්? මේ ජාතිය අවදි කරපු ජාතික පුනරුද ව්‍යාපාරයක නායකත්වයේ දීපු උත්තරීතර මිනිහෙක්. ඉතින් ඒ මිනිස්සයාගේ සලකුණ මකලා දාද්දී එතුමන්ට ගෞරවයක් පිණිස තියෙන මාවත හසන් මාවතට ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැද්ද? පළාත් ජීවිතේ සිංහලයන් මිනිසුන්ගේ භෞතික ජීවිතේ කිසිසේත් සම්බන්ධ නැති මනෝමූලික දේවල් වල නේද වෙලිලා තින්නේ? නෑ, එහෙම කියන්න එපා. අපි මම පෙන්නන්නම් ඔය මං ඇහුවේ ධර්මපාලතුමා ඉපදෙන්න කලින් ඔය මාවතේ අපි හැමෝම මට මොහොතක් දෙන්න. අපි අර ආපු ප්‍රශ්න වලට ඍජුව එතනදිම උත්තර දීගෙන පොඩ්ඩක් යමු පොඩි මොහොතකට. ඒ තමයි මේ එකවරම ජනවාරි 8 වෙනිදා කිට්ටු වෙනකොට එකවරම ටර්න් එක ගැව්වා රාජපක්ෂ ජයග්‍රහණය කරන්න ඕනේ කියලා. අපි හැමෝම ඔබ වහන්සේ කිව්වා අර සතියේ දෙපතාවක් විතර ආරක්ෂක මාත්‍යංශයට කැඳෙව්වා කියලා. බලපෑමක් ආවද ඒ පැත්තේ? අපි විතරක් නෙමෙයි. බලපෑමක් ආවද ඒ පැත්තේ? නෑ, බුදුබලසේන සංවිධානය විතරක් නෙමෙයි. සංවිධාන ගණනාවක්. ඔය සිංහල රාවේ සංවිධානය, රාවණ බලයේ සංවිධානය. නෑ, මට බොදු බලය ගැන ඍජු උත්තරයක් දෙලේ. නෑ, මං කියන්නේ අපි විතරක් නෙමෙයි. ඇයි එහෙම? දැන් ඔබ වහන්සේ පෙන්눔 කළේ ඔබ වහන්සේ තා ස්වාධීන තැනක ඉන්නේ. ඔබ වහන්සේ මෙහෙමයි ගෙන යන්නේ. බොදු නායකයෙක් දානවා, එන්නේපා බොදු නායකයෙක් දානවා. බෞද්ධ ජනතාව පිබිදෙනවා. එක වරටම ටර්න් එක ගහනවා. ඇයි අපි හම්? ඒ ටර්න් එක ගන්න හේතුවක් තියෙනවා. හේතුව තමයි මට දැන. හේතුව අපි කියන්න. අපි මේ ජනාධිපතිවරණය එන්න කලින් ජනවාරි 8 වෙනිදට කලින් පළවෙනි වතාවට සංවිධානය හාමුදුරුවරු 5000කට අධිකව අපි වැඩමවන සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණය. අපි හාමුදුරනේ අපි මේ මතකයට යමු. ඔව්. 2014 9 මාසේ 28 වෙනිදා. ඔව්. සුගතදාස ක්‍රීඩාංගණයේදී ඔබ වහන්සේගේ මහසංග දයනගන මහසංග සමුළුව. දයනගන මග. හොඳයි. අප ඒ සමුළුවේ කොටස් කිහිපයක් බලමු. Thank you.
අපේ හඳුරුනේ හොඳයි ඒ සංඝ සමුලෝ ගැන කතා කරමු. අපි ඒ සංඝ සමුලෝ තියලා හාමුදුරුවන්ගෙන් ඉල්ලීමක් කළා අපි මේ රට වෙනස් කරමු. අවුරුදු 66ක් තිස්සේ අපි අතරමං කළා තියෙනවා. එතනින් අපි අත මිදිලා ජාතියට අලුත් බලාපොරොත්තුවක් එක්ක වැඩ පිළිවෙලක් හදමු කියලා අපි යෝජනාවක් කළා. මේ රටේ පන්සල් 12000ක් තියෙනවා. ඒ පන්සල් 12000න් පන්සල් 5000ක් අපි සංවිධානය කරගමු. එක පන්සලකින් ඡන්ද 1000ක් හැදුවොත් අපිට ඡන්ද 50 ලක්ෂයක් එක්ක මේ බෞද්ධ වැඩපිළිවෙල ඉස්සරහට ගේන්න පුළුවන්. අපි අර හිතන බෞද්ධ ධර්ම රාජ්‍යය හදන්න පුළුවන් කියලා ඒ යෝජනාව තමයි අපි එදා ගෙනාවේ. ඒ කොටසත් අපි ගාව තිබෙනවා. නමුත් වංශික කීපස අපි ඒක පාවිච්චි කරනවා. මම කියන්නේ නැහැ. එතකොට අපි මෙතුම එහෙම තියෙද්දි තමයි ජනාධිපතිවරණයක් ආවේ. ඒ ජනාධිපතිවරණය ආපුවාම ඇත්තටම මේ ජනාධිපතිවරණය හරිම සංකීර්ණ ජනාධිපතිවරණයක් නේ. පළවෙනිම දේ අවුරුදු දෙකක් තියෙද්දි මේක විසිරෙව්වා. එතෙන්දී අපි ස්වාධීනව හිටපු කාගේවත් ඔය කියන චෝදනා අපි පිළිගන්නේ නැහැ. ඒව අදාළත් නැහැ. අපි බොහොම ස්වාධීනව ගොඩනගපු සංවිධානයක. ඒ නිසා තමයි අපට විශාල පිරිසක් එකතු වුණේ. අපිට තිබුණ විකල්ප කීපයක්. එකක් තමයි ස්වාධීනව ඉන්නවා. එහෙම නැත්නම් රාජපක්ෂ මහත්තයට උදව් කරනවා. එහෙම නැත්නම් පොදු අපේක්ෂකයට උදව් කරනවා. එහෙම නැත්නම් අපි අපේක්ෂකෙක් දානවා. පළවෙනි විකල්පය බැලුවා. අපි අපේක්ෂකයෙක් දානවද? එතෙන්දී අවස්ථාව නෙවෙයි. මොකද දේශපාලන තත්ත්වය බොහොම සංකීර්ණයි. මේ මහමැතිවරණ උනදීම තමයි. ඊළඟට ස්වාධීනව ඉන්නවද? ස්වාධීනව ඉන්නත් බෑ අපට. පොදු අපේක්ෂකයෙක් උදව් කරනවද? පොදු අපේක්ෂකයෙක් කීරත් උදව් කරන්න බෑ ඒ පෙළ ගැහිච්ච බලවේගයක දැක්කහම. ඔබ වහන්සේලා සමග හෙළවුරු මේකට කටයුතු කරපු පිරිසෙන් ඉන්නේ. ඒක වෙනම කතාවක්. අපිත් එක්ක එකට කටයුතු කරේ නැහැ. හෙළවුරුමෙත් වෙනම ගමනක් ගියේ. අපිත් එක්ක හලාල් ප්‍රශ්න දිසහ 13 වෙනි මේ පළාස මේ උතුරේ ඡන්ද වෙලාවේ අපිත් එක්ක ජාතික ප්‍රශ්නයේ සම්බන්ධ 13 වෙනි වස්සා සංශෝධනයේ වෙලාවේ අපි එකට සමුලුවක් කළා. එපමණයි. බොදු බල සේනාව නිර්මාණ කරද්දී චම්පික රණවක හිටියේ නැද්ද ඊට පස්සේ? නෑ කවදාකවත් නෑ. සාමාන්‍ය අපි මිත්‍රයෝ වෙනද අපි එකට වැඩ කරලා තියෙනේ. ඉතින් එහාට කිසිම සම්බන්ධයක් නෑ. ඒක රුපියලක් උදව්වක් කරලා තියෙනවද කියලා අහන්නේ? නෑ එහෙම එකක් නෑ. හැබැයි මතවාදීව අපි බොහෝ තැන්වලදී එකට ඉන්නවා. දැන් වහන්සේ කියන ආකාරයට මේ හේතු නිසා අර විදියට කෙලින් හිට ගන්න උනා මහින්ද රාජපක්ෂ මහතාලාගේ. ඇත්තටම රංගන මහත්මයා මං හදවතට එකව කියන්නේ. අපි ඒගත් අපි එතකොට මං කියන්නේ පොදු අපේක්ෂිත එකතු වෙන්න විදිහක් නැහැ. මොකද සුළු ජාතික බලවේග මේ ඔක්කොම එක අන්තයක. ඉතින් අපිට විරුද්ධව හිටපු සියලු බලවේගික අන්තයක. ඊළඟට අපිට තිබුණ එකම විකල්පය අපි දැක්කා රට වැටෙනවා. මං අදත් ඉතාවක කීමෙන් කියනවා රටේ ජාතික ආරක්ෂා බරපතල අනතුරක. ඒ විතරක් නෙමෙයි මේ රටින් බැහැර වෙලා හිටපු යුද සමය තුල රටේ ජාතිකවාදය තුරන් කරන්න වැඩ කරපු රාජ්‍ය නවන සංවිධාන ඇතුළු කොට මේ බෙදුම් වාදයට උඩගෙඩි දීපු බෙදුම් වාදය පෝෂණය කරපු මේ සියලු ආකාරයේ සතුරු බලවේග අද මේ රට ඇතුළේලා ඉවරයි. අපි දැක්කා අපිට ඉතිහාස කියවීමක් තියෙනවා. අපි හිතනවා ඉතිහාසයේ යලි යලිත් ප්‍රතිනිර්මාණය වෙනවයි කියලා. සාමාන්‍ය කතාවක් තියෙන අවුරුදු 200කට විතර වතාවක් එවැනි විපත්තිකර තත්ත්වයන් මේ රට උදා වෙනවයි කියලා. ඉතාලම කෙටියෙන් මම කියන්නේ දැන් අපිට මතක් වුණා 1415. 1415 2015යි. හරියටම අවුරුදු 200ක් පිරෙන තැනේදී මේ වෙන්නේ 815 වෙච්ච දේම තමයි. ආයුධයක්වත් පාවිච්චි නොකර යුද්ධේ දිනාගත් නායකයා හැටියට මහින්ද රාජපක්ෂ මහත්මයා නදත් අපේ ගෞරවයක් තියෙනවා. මොන අඩුපාඩුකම් තිබ්බත් ජාතික ආරක්ෂාව සහ ඒ යුද ජයග්‍රහණය සම්බන්ධයෙන් ඒක අනුල්ලංඝනීය කාරණාවකට අපි සලකනවා. අනිත් ප්‍රශ්න වෙනම සාකච්ඡා කරන්න පුළුවන්. එතකොට අපි කාරණා දෙකයි බැලුවේ. 2009 යුද්ධ ඉවර කළා. මැතිවරණය ආවා. ආපු ගමන්ම එතුමගේ ප්‍රධාන සෙන්පතිය සරත් ෆොන්සේක මැතිතුමාව ප්‍රතිවාදී හැටියට ගෙනාව අනිත් පැත්තෙන්. සාමාන්‍යයෙන් එහෙම කරන්නේ නැහැනේ රටක. නමුත් ඒක වුණා දෛවපගතව. එතුම පැරදුනා සරත් ෆොන්සේක මහත්මයා. ඊළඟට දෙවෙනි අවස්ථාවේ 2015 ජනාධිපතිවරණයේදී තමන්ගේම පක්ෂයේ ලේකම්තුමා අනිත් පැත්තෙන් ප්‍රතිවාදී හැටියට ගෙනාවා. ඒක කොහොමද ඔබ වහන්සේ දකින්නේ? ඒ සිංහල ජාතික මතය දෙකඩ කිරීමක් කළේ
එතකොට උවහන්සේ කොහේ හරි තැනක කිව්වද මහින්ද රාජපක්ෂ මහතා ගැන හිතනකොට නොහික්මුණු රාජ්‍ය නායකයෙක් පිළිබඳව මතක් වෙනවා කියලා. මට මතකයි. මතකයි. මහසෙන් රජතුමා ළඟ හිටපු සෙන්පතියෙක් මහසෙන් රජතුමා උද්දච්ච විදියට හැසිරෙනකොට මේ යුදවදින්න එළියට ආවා කියලා. අනිවාර්යෙන්. උවහන්සේ තටු දෙන්නේ මෛත්‍රීපාල සිරිසේන මහතාට ඒ කතාවෙන්. උද්දච්ච විදියට හැසිරලා තියෙන මහින්ද රාජපක්ෂ මහතා. එතකොට එහෙමනම් ඔබ වහන්සේ 2008 සමයන ජනවාරි 8 ජනාධිපතිවරණයට මහින්ද රාජපක්ෂ මහතාට සහාය පළ කරන්න ගත්ත තීන්දුව වැරදි. නෑ. එතුමාට අපි එදා ඒ කියපු කතාව හරියට ඇහුවානම් අලුත් ගමදි කරපු කතාව හරියට ඇහුවානම් ඒ වටේ හිටපු උද්දච්ච උපදේශකයෝ අදත් අපිට පේනවා. ඉතින් එතුමා වටේ කොහොමත් එහෙමනේ ඉතින් රාජ්‍ය නායකයන්ට බලය තියෙනකොට මොලේ නෑනේ. ඉතින් ඒ වට වෙන හුඟක් උපදේශකයෝ ඒ ඇත්ත ගෙනියන්නේ නැහනේ. අපි අර මං අර ඔබවහන්සේ සඳහන් කරපු කතාවේ අරමුණ අර්ථය පොඩ්ඩක් කියලිමුද? මං ඒ කිව්වේ මොකද මහසෙන් රජතුමාටත් හිටියා සංගමිත්‍ර නමින් ඉන්දීය සෙන්පතියෙක් නෙමෙයි හාමුදුරු කෙනෙක්. එතකොට ඒගොල්ලන්ගේ කීම එයාගේ කීම අහලා තමයි මහාවිහාරය ගිනිබත් කළා අභිවපුරයි කියලා කියනවනේ. මහසෙන් රජුරෝ නොමග ගියා. ඒ උපදේශකයාගේ වැරද්දනේ රජුරෝ නොමග ගියේ. හැබැයි તો ඒ නොමග ගිය මහින්ද රාජපක්ෂටද එතකොට ජනවාරි 8 වෙනිදා උදව් කරන්න හදන්නේ? නෑ. ඔබ වහන්සේ සමාන කරන්න හදන්නේ කියන දේ. වැරදි රංගන. ඒ අපි කිව්වේ සංඝ සමුළුවේදී මේ තමුන්නාන්සට එක්ක අපි මේ කියන කතාව තේරෙන්නේ නෑ. කරුණා කළා තමන් ළඟ ඉන්න මේ උපදේශකයෝ ගැන පරිස්සම් වෙන්න. රටේ නායකයට නෙමෙයි අපි කියන්නේ. එතකොට දැන් මොකද ඒ අපිට ඒ වෙනකොට විශාල ප්‍රමාණයක් අපි කොච්චර මේ බියකින්ද ජීවත් වුනේ? කොයි කාලේ සුදු වැහෙන් ගන්නේ දැන් ওই කාල පරාසය ඇතුලේ මහින්ද රාජපක්ෂ ආණ්ඩුව කාලේ ඔබ වංශල බයෙන් ජීවත් වුණා. නැත්තම් බයෙන් කියන්නේ මොන කොයි වෙලාවෙ පොලිසියට කැඳවනවා නඩුහබ මගේ යන්නේ නඩුහබ කීයද? නමුත් මැතිවරණ ආරක්ෂක අමාත්‍යාංශයේ මිත්‍රයා ඒවට උදව් කරන්නේ නැහැ. සම්බන්ධයක් නැහැ. ඒක කිසිම සම්බන්ධයක් නැහැ. අපි අර මතු කරන ප්‍රශ්නවලදී සමහරවල්ලාට ගෝඨාභය මහත්තයා අපිට හම්බෙන්නේ නැති වුණනම් අවස්ථා දෙකක් නැත්තම් තුනක් අපි මුණ ගැහුනේ ආරක්ෂක අමාත්‍යාංශරි ගිහිල්ලා ඒ අංශවල ප්‍රධාන නිලධාරී අපි හමුනේ දැන් ඔය විෂයන් බාර වෙයි මැතිවරණයේ ආසන්න කාල සීමාව තුලදී ඔබ වහන්සේලා මේ අර ඉදිරියට ගිහිල්ලා යම් යම් කාරණා පිළිබඳව හොයා බලන කාරණා මේ සියල්ලක්ම නැවැත්තුණාද නැද්ද? ඒ මට තේරුනේ නැහැ. දැන් මැතිවරණයට ජනවාරි 8 වෙනිදා මැතිවරණයට ආසන්න කාල සීමාව තුලදී ඔබ වහන්සේලාගේ සාමාන්‍ය ක්‍රියාදාමයේ පොඩි වෙනසක් සිද්ධ වුණා. ඔබ වහන්සේලා ආක්‍රමිකව යම් යම් ස්ථානවලට ගිහිල්ලා සොයා බලන කාරණා මේ සියල්ල නැවතුණා. නැවතුණාද කොහෙන් හරි නැවැත්තුවද ඡන්දයට අපිට බාධාවක් වෙනවා කියලා? නැහැ. මොකද ඒ වෙනකොට අපි මතවාදීව කියන්නේ විශාල මතයක් එක්ක විශාල සංවිධාන ජාලයක් එක්ක අපි ලොකු වැඩපිළිවෙලක හිටියේ. ඉතින් ඒ වෙනකොට මේ සමහරවිට අපිට දැන් අපි උදාහරණයක් විදිහට බලන්න අපි ඉල්ලීමක් කළා ජනාධිපතිවරයා හම්බෙච්ච එක වෙලාවක කරුණා කළා මේ ආගමික නොසන්සුන්තාවයන් මර්ධනය මේ මර්ධනය කරන්න ඒව හඳුනගන්න ඒවට විසඳුම් හොයන්න කරුණා කළා බුද්ධ ශාසන අමාත්‍යාංශයට අනුයුක්ත කළා ආගමික පොලිසියක් දෙන්න. එතකොට මේ බොදුබල සේනාවට හරි අනිත් සංවිධානවලට හරි මේ මිනිස්සු ඇවිල්ලා කියන දුක ගිහිල්ලා එතෙන්ට කියන්න පුළුවන්. ඉතින් ඒවත් එක අපට ඕන උනේ නැහැ. ඊට පස්සේ දැන් තැන්වලට ගිහිල්ලා මේ අතන මොකද්ද වෙන්නේ මෙතන මොකද්ද වෙන්නේ කියලා බලන්න. ඒක ආගමික පොලිසිය ඒ කටයුතු සම්පූර්ණ කළා. ඉතින් ඊට පස්සේ අපි බොරුවට දඟලන්න උවමනාවක් නැහෙනේ. ඉතින් ඒකයි මං කියන්නේ මොනවා හරි ඒ සිද්ධීන් වලට ප්‍රතිඵල ලැබුණා නම් ඒ තැන්වලදී අපි ඒක අකුලගෙන තියෙනවා. ඉතින් මේකේ මූලිකම කාරණාව තමයි අපි අවසාන විග්‍රහයේදී තීරණය කළා මේ රට අපරාධයක් වෙන්නේ නැවත වතාවක් මෙරට අරාජික වුණොත් අපි අනිවාර්යෙන් හිතුවා මේ රටට එන්නේ අපි එදා කිව්ව මට අද වගේ මතකයි මාධ්‍ය හමුවලදීත් මට මතකයි ඔබතුමාලගේ නාලිකාවෙත් ඒක හොඳින් පෙන්නවා මේ නායකයෙක් නැති පාලනයක් රටට එනවායි කියලා. නායකයෙක් නැති පාලනයක්. අද අපිට ඒක පේනවා නායකයෝ ගොඩයි. බුදුහාඳුරන්ගේ බුදුවදනක් තියෙනවා අනායකා විනස්සන්ති නස්සන්ති බහුනායකා. නායකයෙක් නැති වුණත් ආයතනයක් හෝ රටක් හෝ විනාශ වෙන්න පුළුවන් නායකයෝ එක ගොඩක් වුණත් විනාශ වෙන්න පුළුවන්. පුංචි ප්‍රශ්නය. උපුටා දක්වන්න පුළුවන්ද බෞද්ධ පොලිසිය සම්බන්ධව බුදුවදනක්? බෞද්ධ පොලිසිය සම්බන්ධයෙන් බුදුවදනක් ඔව් පුළුවනි. මොකද ඔබතුමා යන්න ඔබතුමාට බලන්න පුළුවන් දැන් වැඩේ වෙලා තියෙන්නේ මේ කාලය සීමා සහිත නිසා මට තියෙන ප්‍රශ්නේ දැන් අපි ගත්තොත් දීඝනිකායේ පාසාදික සූත්‍රයට ගිහිල්ලා බලන්න
මොකද බුදුහාමුදුරුවෝ විස්තර කරන්නේ. පාසාදික සූත්‍රයේද කියනවා මේ සම්මාදිට්ඨියට එරෙහිව මිත්‍යා දෘෂ්ටික බලවේග ක්‍රියාත්මක වෙනවනම් ඒ ශාස්ත්‍රූවරයා ඒ ධර්මයේ සහ ඒ ශ්‍රාවකයා ඒ තැන්වලට ගිහිල්ලා ගර්හා කළ පරාජය කරන්න. පාසාදික සූත්‍රයේ ඊළඟට අපි ගත්තොත් දීඝනිකායේ තියෙනවා බුදුහාමුදුරුව කියන්නේ බුදුහාමුදුරුව කිසියම් වූ සූත්‍ර දේශනාවක වෙනත් පාර්ශවයකට ගර්හා කරන්න කියලා කියනවා. නේතුව. හරිම අපූර්වවත් දැකීමක්. අපූර්වවත් දැකීමක්. ඒක තමයි තියෙන ප්‍රශ්නේ. මේ ධර්මය ගැන දන්නෙත් නැහැ. මොකද බුද්ධ දේශනාවේ කියලා නැහැ කොහෙවත් මේ ගහනකම් මේ බලන් ඉන්න කියලා. දැන් ඔබතුමා දන්නවද බරු ජාතකය? ඒක ජාතික පාළියෙත් තියෙනවා. බරු ජාතකයේදී හරි අපූර්ව දෙයක් වෙනවා. ජේතවනාරාමේ මිනිස්සුන්ගෙන් බොහොම පිරලා ඉතිරලා යන තැනක්. අනේ පිරිසිතුමා කරවපු. කොසල් රජුරොත් බොහොම බුදුහාඳුනගේ ළඟම දායකයා. නිගණ්ඨ පිරිසක් කල්පනා කරනවා, නිගණ්ණාත පුත්තුතුමාගේ ගෝලය පිරිසක් පුදුම සෙනගක් නේ ජේතවනාරාමයට එන්නේ. අපිත් ගිහිල්ලා මෙතන මේ අසපුවක් හදාගත්තොත් අපටත් ඒ වගේම වරප්‍රසාද ලබන්න පුළුවන් කියලා ආසන්නේම අසපුවක් හදන්න දැන් නිගණ්ඨ ආශ්‍රමයක් හදන්න කටයුතු සූදානම් කරමින් ඉන්න වෙලාවේ මිනිස්සු උද්ඝෝෂණය කරනවා. ඒ කියන්නේ ජේතවනාරාමයට එන අය හාමුදුරුවෝ ටික දෙනෙකුත් එක්ක උද්ඝෝෂණය කරනවා මේක කරන්න එපා කියලා. බුදුහාමුදුරුවෝට ආරංචි වෙනවා. මොකද්ද මේ කලබලය? මොකද්ද මේ උද්ඝෝෂණය කියනවා. මෙහෙම මේ නිගණ්ඨ පිරිසක් ඇවිල්ලා අන්නේ තීර්ථක පිරිසක් ඇවිල්ලා මෙතන ආරාමයක් හදන්න යනවා. බුදුහාමුදුරුවෝ පණිවිඩයක් යවනවා. ඉස්සර වෙලාම ආනන්ද හාමුදුරුවෝ අතේ ගිහිල්ලා මේක රජුරුවන්ට කියන මේක නතර කරන්න. නමුත් ඒ වෙනකොට අද වගේම තමයි පවුන් ලක්ෂක රන්කහවණු ලක්ෂක අල්ලසක් දීලා අර නිගණ්ඨ කණ්ඩායම මේක ජාතික පාළියේ තියෙන්නේ. ජාතක පොත් වහන්සේකෙත් තියෙනවා. අන්තිමේදී තවත් කීප නමක් යවනවා. නෑ රජුරු ගණන් ගන්නවත් නෑ. අන්තිර බුදුහාමුදුරුව වඩිනවා කොසල් රජුරු සමීපයට. යනකොට ඉතින් දැන් බුදුහාමුදුරුව වඩනකම ලොකු පිරිසක් ලොකු විශාල පිරිසක් එකතු වෙලා දැන් රජුරු බොහොම ලැජ්ජාවට පත් වෙලා අවසානයේදී මේක අයින් කරගන්න කියනවා. දැන් මේ ඔක්කොම කියන්න වෙලාව නෙමෙයි. දැන් පාසාදික සූත්‍රයේදී බුදුහාමුදුරුවෝ පෙන්නනවා අපි හාමුදුරනේ අපිට විරාමයකට යන්නට අවශ්‍යයි. අපි විරාමයකට යමු. විරාමෙන් පසු අපි සාකච්ඡා කරමු. අප සාකච්ඡාවේ විවිධ ස්ථානවලට යන්නේ අපි සලකුණු තබන විවිධ තැන්වල සලකුණු සමගින් රැඳී සිටින විරාමයකින් පසු හමුවෙමු. සලකුණ සීමාවෙන් එහා දේශපාලන සීමාවෙන් එහා දේශපාලන ගලගොඩත් ඥානසාර හිමියන් සමග සීමාවෙන් එහා දේශපාලනයේ සලකුණු තබන සලකුණ අපේ හඳුරුවනේ කාරණා කිහිපයකට අපි හිට මෙහෙට ගියා. නමුත් බුදු ජන පෙරමුණේ බිහිවීම මේ කාරණා පිළිබඳව අපි සාකච්ඡා කළ යුතුයි. ඒ බිහිවීම පිළිබඳව මේ වන විට ඔබ වහන්සේලාගේ තක්සේරුව මේ සියල්ල සාකච්ඡා කළ යුතුයි අපි හැමෝම. හොඳයි. දැන් අපි දැන් ජනාධිපතිවරණය කීමින් හිටියේ අපි ඒ වෙලාවේ ඇත්තටම මේ රාජපක්ෂ පාර්ශවයෙන් කාගෙන්වත් ආරාධනාවක් ලැබිලා නෙමෙයි අපි ඒ තීන්දුව අරගත්තේ. ස්වාධීනව නොඉඳ අපේ කෙනෙක් ඉදිරිපත් නොකොට විපක්ෂීය අපේක්ෂකයාට උදව් නොකොට අපි රට ගැන හිතලා සහ ජාතික ආරක්ෂාව ගැන හිතලමයි ඒ වෙලාවේදී අපි ඔවුන්ගේ වේදිකාවට නැග්ගේ නෑ. අපේ කැමැති අපේ පාක්ෂිකයන්ට අපි කිව්වා අපේ සමාජිකයන්ට ඔයගොල්ලෝ කැමැති දේශපාලන තීන්දුවක් ගන්න අපේ මතය මේකයි කියලා තමයි අපි ඒ වෙලාවෙ එතන ඒ උදව්ව කළේ. බලන්න ඔබ වහන්සේ තින් රට ජාතිය ගැන හිතලා එහෙම තීන්දුවක් ගන්නවා අවසානයේ එයම හේතු වෙනවා මහින්ද රාජපක්ෂ මහතා පරාජයටපත් වෙන නේද? ඒක පහ පුදුම තරකයක්. දැන් උදාහරණයක් විදියට මම දන්නේ මේ කවුරු ගණන් හදනවද කියලා. දැන් ඉතින් එහෙනම් දැන් මේ මහමැතිවරණෙදී 58 ලක්ෂයක් තිබිච්ච රාජපක්ෂ මහත්තයාගේ ඡන්ද කොහොමද 111කින් අඩු වෙන්නේ? ඒත් බොදු බලසේන හින්දාද? මහින්ද රාජපක්ෂ මහතාම කියලා තිබුණානේ ප්‍රංශ පුවත්සේවයට බොදු බලසේනාව හේතු වුණා තමන්ගේ පරාජයට කියලා. ඒ ඉතින් අර වටේ හිටපු උපදේශකයෝ ඊළඟට ඉතින් ඒක එහෙම වෙච්ච එකත් හොඳයි කියලා හිතනවා. මොකද තාමත් විශ්වාසයක් නැහැ නේ සිංහලයෝ ගැන. මේ මුස්ලිම් ඡන්ද ටිකයි දෙමළ ඡන්ද ටිකයි බලාගෙන අද මේ රට ගෙනල්ලා තියෙන තැන අපිට පේනවනේ. ඒව තව අවුරුද්දක් දෙකක් යනකොට අපි මේ පෙන්වලා තියෙන අනතුරු බොහොම ලස්සනට භුක්ති විඳින්න වෙනකොට හැමෝටම තේරෙයි එදා මේ හාමුදුරු මොකද්ද කිව්වේ කියලා. කෙසේ හෝ වේවා සුදේ මහත්මිය අහපු ප්‍රශ්නට උත්තරේ තමයි අපි සංවිධානයක් හැරෙට මහත්වෝ දිගින් දිගටම කිව්වා මේ ජාතිකවාදය ඇතුලේ ගොඩනැගෙන අලුත් පරම්පරාවට
දේශපාලනය කරන්න. මොකද අපි මේ මතවාද කොච්චර ගෙනාවත් අවසාන විග්‍රහයේදී දේශපාලන බලය නැතුව මේව ඉෂ්ට කරගන්න හරි අමාරුයි. අපට බුදුබල සේනා සංවිධානයේ තිබුණේ විසිරිච්ච ජනබලයක්. ඒ විසිරිච්ච ජනබලය දේශපාලන බලයක් බවට පත් කරගන්න නම් අපට උවමනයි මාධ්‍ය බලයක්. ඒ වගේම මූල්‍ය බලයක්. ඒ මොකක්වත් නැතුව අපි පක්ෂයක් හැදුවා. පක්ෂය හදලා දවස් දෙකයි ආණ්ඩුව විසිරෙව්වා. අපට ඇත්තටම සංවිධානගත වෙන්න කාලයක් තිබුණේ නැහැ. මුලින්ම අපි හිටියේ භික්ෂුන් වහන්සේලා පක්ෂ දේශපාලනිකව තරඟ නොකළ යුතුයි කියන තැන. අවසානයේදී අපි හිතුවා නැහැ. අපි කැපකිරීමක් කරමු. අත්හදා බැලීමක් කරමු. ඔබතුමාට ඕන තැනක විපරම් කරන්න පුළුවන්. අපට එක දායකයෙක් දෙන්නේ බොහොම පොඩි උදව්වක් කළා හැරෙන්න මේ රටේ කිසිම ධනපති දානපතියෙක් ළඟට ගිහිල්ලා කිව්වේ නැහැ අනේ අපිට උදව් කරන්න, අපේ පක්ෂයට උදව් කරන්න, අපිට මුදල් ටිකක් දෙන්න. නැහැ කාටවත් කිව්වේ. නමුත් අපේ හඳුර රොබහන්සේ සමග බුදුබල සේනාව සමග මහා පිරිසක් රොක්කුණා කියන කාරණේ. මේ මැෂි දෙමහත වෙන්නේ. ඒ පිරිස බුදු ජන පෙරමුණ ගාව රොක්කුණේ නැත්තේ ඇයි කියන ප්‍රශ්නේ මම අහන්නේ. ඒක රොක් කරන්න තියෙන්නේ වැඩපිළිවෙලක්. අපිට එහෙම එකක් නෙවෙයි උමනා කළේ. අපිට උමනා කළේ එතකොට එදා ඉඳන්ම තිබ්බේ වැඩපිළිවෙලක් නෙවෙයිද? නෑ වැඩපිළිවෙලක් තමයි තිබුණේ. මම මේ කියන්නේ දේශපාලනිකව ගත්තොත් මම දැන් කිව්වේ ඒකයි. අපි පක්ෂයේ නිලවසෙන් ඒ ලාංඡනයයි නමයි ලියාපදිංචි වෙලා දවස් දෙකයි මේක විසිරුව හරිනවා. ආණ්ඩුව මහමැතිවරණයක් ප්‍රකාශයට පත් කරනවා. දවස් කීපයි අපිට තිබුණේ අවමතරමින් ලයිස්තුවක් හදාගෙන අපි ජනප්‍රිය පුද්ගලයෝ හොයාගෙන ගියේනේ. ඊළඟට යමක්කමක් කරන්න පුළුවන් උදව් එහෙමනේ සාමාන්‍ය දේශපාලනිකව තෝරන්නේ. අපි කල්පනා කළා මේ වෙලාව තුන්වෙනි හෝ හතරවෙනි බලවේගයකටවත් ඉඩක් තියෙන වෙලාවක් නෙමෙයි. ඕනම කෙනෙකුට තේරෙනවනේ දේශපාලනිකව මේ ඇතිවෙච්ච මහමැතිවරණයේ තත්ත්වය. මේකත් ජනාධිපතිවරණේ වගේම එකක් නේ. මේ කාරණා මහින්ද රාජපක්ෂගේ මේ කාරණත් එක්ක ඔබ වහන්සේලාගේ බුදුබල සේනාවත් සමග හිටපු ස්වාමීන් වහන්සේලා පවා ඔබ වහන්සේලාගේ නෑතුණා නේද? නෑ නෑ නෑ. මෙහෙම ඒක වෙන්නේ මේකත් ජනාධිපතිවරණේ වගේම එකක් වුණානේ. කලින් තිබුණා මහින්ද මෛත්‍රී අතර සටනක්. මේවත් ආවේ රනිල් මහින්ද අතර සටනක්. මේකයි දෙතුන් මේක තුන්වෙනි හෝ හතරවෙනි බලවේගයකට මේක ඉඩක් නෑ. ඒක අපි හොඳටම දන්නවා. එහෙම නැතුව මේ වැඩ කරන්න බැහැනේ. ඉතින් අපරාධින ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනෙක්ගේ එක්කෙනෙක්ව තෝරගන්න තිබුණානේ. නෑ එහෙම උවමනාවක් අපිට තිබුණේ නෑ. මොකද අපි අපි අපිට උවමනාවක් තිබුණේ නැද්ද? මහින්ද රාජපක්ෂ මහතා හිතාමතාම ඔබ වහන්සේලා මේ ඡන්දසටනින් ඈත් කරන්නද අර ප්‍රංශ පුවත්සේවයට එහෙම ප්‍රකාශයක් කළේ? මේක සැලසුමක් නෙවෙයි. නෑ ඒක ඉතින් එතුමට කවුරු හරි දැන් ඔය අපිට දැන් අපි ඔය ඔබ වහන්සේ අපිට මහින්ද රාජපක්ෂ මහතාත් කතා කරලා කරපු සැලසුමක් නෙවෙයි මේක. අද එතුම පරාජයෙන් පස්සේ ගිහිල්ලා නිකන් සම්මුඛව හම්බෙලත් නෑ. අද හම්බුනේත් නෑ. ඉතින් හෙට හම්බෙන්න උවමනාවකුත් නෑ. එහෙම කිසිම සම්බන්ධකමකුත් නැහැ. ඉතාවක් කියමින් කියන්නේ. ඉනදනටවත් ගිහිල්ලා මේ ඔය අර පෝලිං ගණන් ගියේ කට්ටිය පෙරහැරවල අපි තාම ගියේ නැහැ මේ එතුම හම්බෙන්න. අර මිත්‍රයා හම්බුනේත් නැද්ද හම්බුනේ? මිත්‍රයා හම්බුනේත් නැහැ. එතකොට එහෙම කියන එක වැරදි. මොකද එතුමත් හරි අපහසුතාවයට පත් වුණා ඔය යම් ප්‍රකාශ නිසා එක්කෙනා ඒ කරපු සිදෙන. ඒ වගේම අපටත් විශාල හානියක් වුණා. ඉතින් ඒ මොකුණත් කමක් නැහැ. අපි ඉවසනවා. මොකද නත්ති ලෝකෝ අනින්දිතෝ. මේ ලෝකේ නින්දාන ලබන්නේක් නැහැනේ. ඕනම දෙයකට මේ තියෙනවා හේතුවක්. කෙසේ හෝ වේවා බුදු ජන පෙරමුණ හැදී සුදේ මහත්තයෝ අපේ දරුවන්ට දේශපාලනය කරන්න. අපි මේ වෙලාව මේ අවස්ථාවක් කරගත්ත බලන්නකෝ අපි අපිට මොකක්ද තිබිච්ච ප්‍රචාරය. දැන් ඔබතුමා අද මේ සලකුණ අපිට අවස්ථාව ලැබලා දුන්නා. හැබැයි නරකද මැතිවරණේ කාලේ අපිට විනාඩි 5ක් දුන්නා නා. ඒක ප්‍රවෘත්තියක් දුන්නද අපිට? ඊළඟට ඔබවහන්සේගේ චෝදනාව වැරදි. ඒක ප්‍රවෘත්තියක්ද කියන ප්‍රශ්නයක් ඔබවහන්සේ අහන්නේ. ප්‍රවෘත්තියකින් ප්‍රවෘත්තියකින් මතයක් ගෙනියන්න බෑනේ. ප්‍රවෘත්තියකින් මතයක් ගෙනියන්න බෑනේ මේ තප්පර ගානකින්. මම කියන්නේ දේශපාලන වැඩසටහන. අවම තරමින් මහින්ද මට මතකයි මහින්ද මහත්මයම මේ නාලිකා දෙකකට ඇවිල්ලා අපිට චෝදනා කළා. ඇතැම් මැතිවරු මේ සලකුණ වැඩසටහනේම ඇවිල්ලා අපිට චෝදනා කළා. හැබැයි අපිට දුරකථනයෙන්වත් ඒවා නිවැරදි කරගන්න අවස්ථාවක් අපිට ලැබුණේ නැහැ. ඔය නෝර්වේ කතා, අර කතා, මේ කතා, අන්තවාදීලු, ජාතිවාදීලු, මොකද්ද මේ අපි මේ කියන කතාව කියන්නේ? දැන් අදත් අපිට ටිකක් හමුුනේ හරියට. වෙන වෙන දේවල් අපි කතා කළේ. කෙසේ හෝ වේවා අපි කල්පනා කළා යම් කැපකිරීමක් අපි කරමු. අවසාන විග්‍රහයේදී අපි හාමුදුරුවෝ තීරණය කළා මූලික වෙච්ච අපි ඉදිරිපත් වෙමු. ඉදිරිපත් වෙලා දැන් ඔබතුමා කිව්වට විශ්වාස කරන කළුතර දිස්ත්‍රික්කේ මම ඉදිරිපත් වුණේ. කළුතර දිස්ත්‍රික්කේ එක කාර්යාලයයි. ඒකත් මේ අඩි 8ක විතර පොඩි කාර්යාලයක්. ආසන 8ක් තියෙනවා කළුතර. කොහේවත් කටවුට් එකක්, කොහේවත් බැනර් එකක් නෑ, මුකුත් නෑ. ඉතින් අපි හැමෝටම දැන් අර දය නගන මග මහසංග සමුළුවට 5000ක් භික්ෂුන් වහන්සේ වඩිනවා. එතකොට එතනදී ඔබ වහන්සේ සඳහන් කරනවා ඡන්ද 50 ලක්ෂයක පදනම පිළිබඳව. ඒ කාරණා ඉෂ්ට කරගන්න බැරි වුණාද මේ? ඒක මේ අද හෝ හෙට කරන එකක් නෙමෙයි. ඒක දීර්ඝ කාලීන වැඩපිළිවෙලක්.
ඒකට සූදානම් කිරීමයි අපි කළේ. අදටත් දැන් ඒකට වැඩ පටන් අරන් තියෙනවා. අපිට කිසිම කලබලයක් නෑ. අපිට මිහිච්ච ඡන්දක මේ 10000ද 20000ද වෙන කාලයක් බලන් ඉන්න වේද? ඉදිරි දශකය ඇතුලේ බලන්නකෝ. සාමාන්‍යයෙන් ගෙඩියක් කන්නද පැලයක් හිටවන්න එපේ. එකපාරට ගෙඩි කන්න බෑනේ. අපි හඳුන්නේ මේ කාරණාද නැත්නම් මේ වැටලීම් එතකොට සමුළු පැවැත්වීම් මේ වගේ මාධ්‍ය සම්දර්ශන ඇරුණම ඔබ වහන්සේලාට වැඩපිළිවෙලක් නැති නිසා කණ්ඩායම ක්‍රමයෙන් ඉවත් වුණා කියලා හිතන්නේ නැද්ද? අඩුම තරමේ වහන්සේ කෝ 25000ක් විතර සමහර සමුළු වලට ආවා කියලා. රටේම 21000යි ඡන්ද තියෙන්නේ. ඒ අයත් ඉහත්ලා ගිහිල්ලා තියෙනවා. ඉතින් අවම තරමින් කොළඹ අපිටම කොළඹ දිස්ත්‍රික්කේ තියෙන ආසන 15ක්. හෝමාගම නැත්නම් හොරණට ආසන්න මොරගහේන මිනිස්සු දන්නේ නැහැ අපි ඡන්ද ඉල්ලනවා කියලා. අපිට එහෙම මොකද්ද තිබිච්ච මාධ්‍ය මේ අවම තරමින් මේ පක්ෂය මොකද්ද? පක්ෂ ප්‍රතිපත්ති මොනවද? ඇයි මේ පක්ෂය හැදුවේ? අද ඔබතුමාලෝ යහන ප්‍රශ්න ටිකවත් අපිට මේ දේශපාලන මොනවාද මේ මැතිවරණ කාලයේ අවස්ථාවක අපිට අපතර මේ ගුවන් විදුලියකට අපිට අවස්ථාවක් ලැබුණේ නැහැ නේ. ඔය මං හිතන්නේ මගේ මතකයේ දර දවස් දෙකක් නැත්නම් තුනක් ප්‍රවෘත්තිවල මේ අපිට අවස්ථාව හම්බෙන්නේ නැති. ඉතින් එහාට මොනම ඉඩක්වත් මිනිසු දන්නේ නැහැ විශාල ප්‍රමාණයක් අපි එහෙම ඡන්දයක් ඉල්ලනවා. අපිට එහෙම ලොකු උමනාවක් තිබුණෙත් නැහැ සාහිතික වශයෙන්. මොකද අපි කලේ අර කාරණාව පිළිගන්නේ නැහැ නේ ඔබ වහන්සේ. වැඩපිළිවෙලක් නැති නිසා කණ්ඩායම ඉවත් වුණා කියලා. ඔබ වහන්සේලාගේ බොදුබල සේනාවේ ආරම්භක සභාපති ස්වාමීන් වහන්සේ ඉවත් වෙන්නේ ආරම්භයේදී තිබුණු වැඩපිළිවෙල පසු කාලිනව නැති වුණා කියලා සඳහන් කරමින්. මෙහෙමයි. ඉතින් උන්වහන්සේලාට එන්න පුළුවන් යන්න පුළුවන්. ඒ කිසි ගැටලුවක් නැහැ. අපේ අපේ නායකයෝ හිටියේ නැහනේ. අපේ නායකයා බුදුහාමුදුරුව. වෙන කවුරුත් නායකයෝ නැහැ මේකේ. බුදුහාමුදුරුව මුල් කරගත්තේ ඒ ධර්ම මාර්ගයේ වැඩපිළිවෙලක් කරගත්ත වැඩපිළිවෙලක් අපිට තියෙන්නේ. මට දැන් අවස්ථාව දෙන්න කරුණා කළා විනාඩි කීපයක්. මොකද්ද මේ කෑග ගහ කියපු මේ ආක්‍රමණික බලවේග ගැන කියන්නේ? සබුවින් අපිට මේ ප්‍රශ්නෙට පිළිතුරක් අවශ්‍යයි අපේ හාමුදුරනේ. මේ ආක්‍රමණය ගැන පොන්සේ දිගින් දිගටම සාකච්ඡා කරනවා කතා කරනවා. අපේ මෙත්තමා මම කෙටියෙන් කියන්නම්. දැන් ආයතන වලත් ගැටලුවක් ඇති නොවෙන්න එහෙම කතා කරන්න වෙනවනේ. ඒ සීමාවන් දැනගෙන මේ ආක්‍රමණය ක්‍රියාත්මක වෙන කොටස් කීපයකට එකක් තමයි භූමි ආක්‍රමණය. මම ඒක නතර නොකිය ඉන්නම්කෝ. අද මේ වෙනකොට කණ්ඩායම් කීපයක් රට ඇවිල්ලා ඉන්නවා. මම නම් නොකිය ඉන්නම් ඔබතුමාලට ප්‍රශ්නයක් වෙන හින්දා. හැබැයි මෙලට ආරක්ෂකංශවලට බුද්ධ්‍යංශවලට ඕනම තැනකට අපිට මේ ඉදිරිපත් කරන්නත් පුළුවන්. ඉදිරිපත් කළාත් තියෙනවා. අපි විවෘත ආරාධනාවක් කරනවා. අපිට උවමනයි ඔබතුමා හිතන්න අපි තරුණ හාමුදුරුවරු සාමාන්‍යයෙන් ගමේ ගොඩේ යන හැම තැනකම ඇවිදිමින් මේ මිනිස්සුන්ගේ ප්‍රශ්නත් එක්ක සංවේදීව වැඩ කරන හාමුදුරුවරු සමාජ ආර්ථික දේශපාලන මේ හැම කාරණාවකදීම අපි යම් ප්‍රශ්න ටිකක් හඬගාමින් කෑගහ කිව්වනේ පහුගිය කාලේ. මොන පක්ෂ නායකයද මොන ඔය අපිට චෝදනා කරන මේ ජාතිවාදී හැඟීම් මේ හාමුදුරුවරු යුදවාදී අරවම යුද්ධ පුත්‍රයෝගේ අපට අවමන් කරන ඔය මැති ඇමතිවරු හෝ මොන කණ්ඩායමද ගෙනල්ලා සාකච්ඡාවක් කළේ? මොකද්ද හාමුදුරනේ තියෙන ප්‍රශ්නේ? ඇයි හාමුදුරනේ ඔබ වහන්සේ ඔබහා කෑ ගහන්න ඕනේ? ඇවිල්ලා පොඩ්ඩක් සාකච්ඡා කරමු. අවස්ථාවක් අදවා මේ මුස්ලිම් නායකට එකතු කරලා දෙන්න. අපිත් මැදිහත් වෙන්න. එහෙම සාකච්ඡාවක් උනේ නැහනේ. එක මේක සාකච්ඡාවක් දෙකක් වුණා ඔය ආරක්ෂක මාත්‍යාංශි. ඒත් ඔය ආරක්ෂාව ගැන හිතලා මොන හරි ඔය මේ කලිකලහය නැති වෙන හින්දා ඒ වළක්ව ගන්න වෙන්නේ නැති. ඉතින් එහාට අවමතර මිකෝ අපේ නිකාය කාරක සංඝ සභා ටිකවත් එකතු වෙලා තාම නෑනේ වැඩ පිළිලක් හැදුවේ. මේ උන්නාන්සල දඟලනවා නේද? මේ උන්නාන්සල ඇයි මෙහෙම හැසිරෙන්නේ? එහෙමවත් වැඩ පිළිවෙලක් නෑ තාම. එතකොට ප්‍රශ්නේ තියෙන්නේ අපි විශ්වාස කරනවා බුදුහාඳුරන්ගේ ධර්මයේ විශ්වාස මම අර මුලින් කිව්වාගේ ඒ දාර්ශනික ඉගැන්වීම එක වැඩ කරන ශ්‍රාවකයෝ හැටියට අපට තියෙන හොඳම විසඳුම සහ එකම මාර්ගය සාකච්ඡාව. ඒ සාකච්ඡාවෙන් තමයි හොඳ සම්මුතියකට එන්න පුළුවන්. ඉතින් ඒ සාකච්ඡාවකට උවමනා කරන සියලු තොරතුරු අපි එළියට දාලා තියෙන්නේ. නමුත් අවාසනාවකට ඒ සාකච්ඡාවට එනවා වෙනුවට මේ කරුණු ඉදිරිපත් කරද්දී එහා අන්තවල ඉඳලා අන්න අන්තවාදීව අන්න ජාතිවාදීව අන්න කෝලාහල උස්සනවා කියලා අපට දොස් කියනවා. අපි හැමදෙරම අපි විරාමයකට යමු. අවසන් වටේදී සාකච්ඡාවට එදමු. මම ඔබ වහන්සේට එහිදී ප්‍රශ්නයක් මතු කරනවා. මේ සාකච්ඡාවට ඔබ වහන්සේ තවත් තුන්වන පාර්ශවයකට කියන්නේ නැතුව ඔබ වහන්සේට බැරිද කියන කාරණේ සාකච්ඡාවට ඒ අදාළ පාර්ශවයන් සමග ඔබ වහන්සේලට සාකච්ඡාවට එකතු වෙන්න බැරිද කියන කාරණේ මම ඊළඟ ප්‍රශ්නේ හැටියට නගනවා. විරාමයෙන් පසුව අපි විරාමයෙන් පසු මොනද සීමාවෙන් එහා දේශපාලනය සලකුණ සීමාවෙන් එහා දේශපාලනය
අද සලකුණට එක්ුණේ ගලගුඩත්තේ ඥානසාර හිමියන්. අපි හාමුදුරුවනේ අපට අවසන් කතාබහට එක්වන්න සිද්ධ වෙන්නේ විනාඩි 10ක විතර කාලයක් තමයි අපිට රංගන විමල් ඉතු වෙලා තිබෙන්නේ. මා ඔබවහන්සේට ප්‍රශ්නයක් සමගින් තමයි අපි විරාමයට ගියේ අපේ හාමුදුරුවනේ. ඒදී ඔබවහන්සේ සඳහන් කරපු කාරණේ මේ සාකච්ඡාවට එකතු කරන්න මේ අය පිළිබඳව සංවාදයකට එකතු කරන්න කියන කාරණේ තුන්වන පාර්ශ්වයකට ඔබවහන්සේ ඉල්ලා සිටිනවා. නමුත් ඔබවහන්සේට බැරිද මේ අය සමග ඔබවහන්සේලාට පුළුවන් යම් සාකච්ඡාවකට එකතු වෙන්න? අපි අභියෝගේ කළානි සුදේ මහත්තයෝ. මේ රට තුළ ඉන්න නිගම්මේ නිකං පොඩි පොඩි උදවිය නෙමෙයි. මේවට වගකිය යුතු ඕනෑම පාර්ශ්වයක් එක්ක අපි සූදානම් සංවාදයකට කියලා. හැබැයි ඒවා මගහරිනවා මිසක ඒ වෙනුවට තානාපති කාර්යාලවලට බොරු කේලම් හදලා බොරු වාර්තා මේ යවමින් බිල්ලෙක් මවා ගන්නවා මිසක අදාළ සාකච්ඡාවට කවුරුත් ආවේ නැහැ. තවමත් අපි විශ්වාස කරනවා අදත් අපි මේ උත්සාහ කරන්නේ නොයෙක් විදිහට මේ සමාජයේ වෙලාගෙන ඇති මේ සංස්කෘතික ආක්‍රමණය පරාජය කරන්න නම් අද මතවාදී සටනක් අවශ්‍යයි. හරියට මිගෙට්ටුවත්තේ හාමුදුරුවෝ කරපු අර පංචමහා වාදයේ වගේම වාදයකින් මේක පරාජය කරනව හැරෙන්න අපට වෙන විකල්පයක් නැහැ. එවැනි දාර්ශනික සංවාදයකට අපි ඕනම වෙලාවක සූදානම්. ඒකට උවමනා කරන සියලු ශක්තියින් අපි සතුයි. මේවා අපි හොඳට කුරාණය කියවලා හාදිත් කියවලා සුන්නා කියවලා එහෙම ඒකට අපි ලෑස්ති. මොකද මේ අපි එච්චර දුරට නොයා මට එක මොහොතක් දෙන්න. අපිට තියෙන ප්‍රශ්නේ මොකද්ද? අපි කියන්නේ ජාතියක් හැටියට අපි ඔක්කොම එකට නම් ඉන්න ඕන. ඇයි අපව ජාතිවාදී ලෙස ඔවුන්ගේ සංස්කෘතිය අපි මත බලහත්කාරයෙන් පටවන්න කියන ප්‍රශ්නේ අපිට තියෙන්නේ. දැන් උදාහරණයක් විදියට බලන්න මේ මගේ අතේ තියෙනවා සුදේව මහත්තයෝ අකුරණ මහනුවර දිස්ත්‍රික්කයේ අකුරණ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ වරක් කිලෝමීටර 32ක විශාලත්වයකින් යුක්ත භූමි භාගයක් මේ ප්‍රදේශයේ. අද වෙනකොට තත්ත්වය මොකද්ද? මේ මහ ලොකුවට යහපාලනය ගැන මෙතුමා කිව්ව වගේ ওই මනෝමූලික දේවල් කියලා අපිට මේ ජාතිවාදී අන්තවාදී නොඑක් සංකල්පීය දේවල් එක මේ කතා කරන මහත්තුරුන්ට නොතේරෙන දෙයක් තියෙනවා. මේ යහපා මේ මොනවද අපි කියන මේ ආගමික සහජීවනයේ නෑ මොකක්වත් නෑ. බලන්න අද වෙනකොට සිංහලන්ට උදා වෙලා තියෙන තත්ත්වේ මං ගම් කීපයක් කියන්න. ග්‍රාමලධාරී වසම මේ 2012 සංගණන වාර්තාවේ බුලුගොහෝ තැන්න කිව්වහම ඒක සිංහල ගමක්ද නිකන් නමින් තේරෙනවනේ මොකද්ද ගම්මානේ කියලා. බුලුගොහෝ තැන්න එක සිංහලයෙක් නෑ මේ ගමේ. ගම අතහැරලා ගිහිල්ලා සහජීවනයේ නිසාද? කසාවත්ත පවුල් 14යි ජීවත් වෙන්නේ. උඩවැලි කැටිය පවුල් 0යි. දොඩංගොල්ල පවුල් 0යි. අකුරණ එක්කෙනෙක්වත් නෑ. තෙලඹුගහවත්ත පවුල් 28යි. වරාගස්සින්න පවුල් 2යි. නීරැල්ල 0යි. මල්වානහින්න පවුල් 7යි. ඔය වගේ මට විස්තර කියන්නේ ග්‍රාම සේවකයන් 35ක් තියෙනවා. ප්‍රශ්නේ තියෙන්නේ අන්තවාදී ආක්‍රමණික ඒ හැසිරීම සහිත කොටස් බලවත් වෙන හැම තැනකම සිංහලයෝ පළවා හරිමින් ඉන්නවා. සිංහල බහුතරයක් ඉන්න තැන මුස්ලිම් මිනිස්සු හැසිරෙන විදිහත් ඒ අනිත් පැත්තෙන් ඔවුන් බහුතරයක් ඉන්න තැන සිංහලයන්ට එරෙහිව ක්‍රියාත්මක වෙන වැඩපිළිවෙලත් බොහොම භයානක විදිහටයි මේ රට ඇතුළේ සිද්ධ වෙන්නේ. අනෙක් පැත්තෙන් අද වෙනකොට මං කිව්වා එක පැත්තකින් පොළව ආක්‍රමණය කරන ප්‍රභාකර නරහෙන් කරපු දෙයම අද මොන රජයේ මොන ඇමතිද මොන දෙපාර්තමේන්තුවද මොන අමාත්‍යාංශද මේ රටට ගලාගෙන එන මුදල් විගණනය කරන්නේ? මේසා විශාල විදිහට සමහර වෙලාවට වටිනාකමට වඩා විසිගුණයක් ගෙවලා මේ ඉඩම් අත්පත් කරගන්නවා. අද වැඩපිළිවෙළ ක්‍රියාත්මක වන මම නම කියන්නේ ඒක හොඳ නැති නිසා ඕන මට කියන්න පුළුවන් බයකට නෙවෙයි. අද වෙනම නිකායක් බිහි කරලා තියෙනවා. දවසකට අක්කර 10ක ඉලක්කයකට යන්න ඕන නගර බද ඉඩම් අල්ලගන්න. අද ඒක විමින් තියෙනවා. මහා පරිමාණ ඉඩම් වෙනම අල්ලගන්න. ඒතර මේවට මුදල් කොහෙන් දෙන්නේ? අමතක කරන්න එපා ඩොලර් බිලියන 87ක් වියදම් කරනවා සෞදි අරාබියාවෙන් වහාබ් වාදය ප්‍රචලිත කිරීම සඳහා මේ ආසියානු
කලාප රටවල් වලට. එකෙන් වැඩිපුරම මුදල් එන්නේ ලංකාවට. ඊළඟට ඒ භූමිය පැත්තෙන්. අනෙක් පැත්තෙන් ගත්තොත් මගේ අතේ තියෙනවා විශාල ප්‍රමාණයක් මේ වෙද්දි සිංහල සහ දමිළ අපේ කාන්තාව මොනතරම් ප්‍රමාණයක් මේ වෙද්දි කන්වර්ට් කරලා තියෙනවද ඉස්ලාමයට. දැන් උදාහරණයක් විදිහට ආදරයට ප්‍රේමයට විවාහයට ජාති බේද තියෙන්න බෑනේ. ඒක ආගම් බේද නෑ. ඕනම කෙනෙකුට දැන් බලන්න අපිත් එක සිංහල ඇතක දෙමළ කාන්තාව විවාහ වෙලා ඉන්නවා. ඒක බොහොම මිශ්‍ර විවාහ ඕන තරම් තියෙනවා. හරි සාර්ථකයි ඒවා. හොඳට ඉන්නවා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ ඇයි ඒක මුස්ලිම් සමාජයට කරන්න බැරි? කතෝලික උදවියට කරන්න පුළුවන් දේ. දැන් කතෝලික කාන්තාව ඉන්නවා බෞද්ධ අය විවාහ වෙච්ච. ඒ අය පන්සලටත් එනවා. අපේ අය පල්ලියටත් යනවා. කිසිම ප්‍රශ්නයක් නැහැ. උදව් පදව් කරනවා. කිසිම ප්‍රශ්නයක් නැහැ. එතන ආක්‍රමණයක් නෑ. නම් වාසගම් වෙනස් කළේ හැමකුත් නෑ. හැබැයි දැන් තියෙන ප්‍රශ්නේ මොකද්ද? කවුද මේව ගණනය කරන්නේ? මේ බලන්න. මේ මගේ අතේ තියෙන විශාල ප්‍රමාණයක්. මේ ඔක්කොම තියෙන්නේ මේ පහුගිය කාලේ අපේ සිංහල තරුණයෝ පුදුම විදිහට මුස්ලිම් කරලා තියෙනවා. පැමිණිලි තියෙනවා 100 300 400කට වැඩිය පැමිණිලි අපේ කාර්යාලේ. මේ වෙන පීඩනේ මුදව ගන්න කියලා. මේ තියෙන්නේ ඔක්කොම සිංහල උදවිය මුස්ලිම් වෙච්ච මේ අවස්ථා මේ පත්තරවල මේ ගිහිපුව අපි ඔක්කොම එකතු කරනවා. මම මේ කියන්නේ අපි හඳුනන්නේ කෙනෙක්ව බලෙන් එහෙම කරන්නට බෑනේ. තමන්ගේ කැමැත්තෙන් කෙනෙක් යනවා නම් එතන නේද ගැටලුව තිබෙන්නේ. ප්‍රශ්නේ තියෙන්නේ මෙහෙමයි. අපි හිතමුකෝ වසන්ති එක්ක වසන්ති කියන නමක් අපි උපකල්පනය කරමු. වසන්ති එක්ක යාළු වෙන මොහමඩ් කිසි ප්‍රශ්නයක් නැහැ. ඉතින් දෙන්න බොහොම ආදරය කරනවා. ඉතින් කියන කිසි බලපෑමක් නැහැ. ඔයාගේ ආගම අදහගෙන ඉන්න. ඔයා පන්සල් යන්නේ වැඩ ටිකක් කරගෙන ඉන්න. ඉතින් හොඳයි කියලා යාළු වෙනවා. බොහොම හොඳයිනේ. හැබැයි විවාහ වුණාට පස්සේ මොකද ඒකත් එක වචනයනේ කියන්නේ. විවාහ වුණාට පස්සේ මොකද වෙන්නේ? වසන්ති ෆාතිමා වෙනවා. එතකොට වසන්තිගේ හිස්ටරි එකම ඩිලීට් මකා දානවා. එතකොට ෆාතිමාගෙන් බිහි වෙන දරුවෝ එතන බණ්ඩාර හරි අනුර කුමාර සානායක හරි එහෙම කවුරු හරි නමක් තියෙනවද? නෑ. ඒ එන්නත් මොහොමඩ් කෙනෙක් තමයි. හොඳයි අපි හඳුනගමු. මම මේ කියන්නේ ඔය කාරණා. මේ ආක්‍රමණය. ඔව්. ඔය කාරණා දිගින් දිගටම ඔබ හන්දර සඳහන් කරනවා. ඒක කැමැත්ත නේද? නෑ, වසන්තිය කැමැත්ත නෙමෙයි. වසන්තිය පස්සේ පටවන බලහත්කාරය. ආගමික ආයතනයකට ආගමික සංස්ථාවකට මොකද්ද තියෙන ප්‍රශ්නේ වසන්තිගේ ජීවිතය පිළිබඳ? විශාල ප්‍රශ්නයක් තියෙනවා. ඒක බුදුහාමුදුරුම කියන දේකට විරුද්ධ වෙන්න කියලා අපිට. ඇයි? මිත්‍යා දෘෂ්ටිය වපුරන්න දෙන්න බෑ සම්මා දිට්ඨිය තියෙන තැනක. දැන් උදාහරණයක් විදිහට ඔබතුමා බුදුන් ප්‍රශ්නයක් අහන්නේ. දැන් ඇෆ්ගනිස්තානයේ ගැන ඔබතුමා අහලා තියෙනවනේ. ඇෆ්ගනිස්තානය කියන්නේ බෞද්ධ රාජ්‍යය. බංග්ලාදේශය කියන්නේ බෞද්ධ රාජ්‍යය. මැලේසියාව කියන්නේ බෞද්ධ රාජ්‍යයක්. ඉන්දුනීසියාව කියන්නේ බෞද්ධ රාජ්‍යයක්. අද මොකද වෙලා තියෙන්නේ? දැන් උදාහරණයක් විදිහට ඇෆ්ගනිස්තානයේ බාමියන් බුදු පිළිම හැදුවේ ලංකාවේ කලාශිල්පීන් ගිහිලා නෙවෙයිනේ. ඒ රටේ හිටපු බෞද්ධ මුතුන් මිත්තෝ. හැබැයි අනුක්‍රමයෙන් සමහරවිට අපි වගේ හාමුදුරු නොහිටින්න ඇති. ඔක්කොම බණ භාවනා අනිත්‍ය අනේතින් සියල්ල අනිත්‍ය දුක යනාත්මයි කියලා කඳුකරයට කියලා භාවනා කරලා නිවන් දකින්න ඇති. අවසාන විග්‍රහයදී මොකද උනේ? පරියාප්ති සාසන නැති වුණා. මේක පවත්වාගෙන යන්න කෙනෙක් නැති වුණා. අන්තිමට දෙවෙනි තුන්වෙනි පරම්පරාවල් වල උදවි මිත්‍යා දෘෂ්ටියට ගොදුරු වුණා. ගිහිල්ලා අර මුතුන් මිත්තෝ හදපු බුදු පිළිම ටික කුඩු කළා දැම. ඒකයි මේ මිත්‍යා දෘෂ්ටියේ තියෙන භයානකද? අපි හැමෝටම අපි දැන් ඔය මේ කාරණයට ඒ සමාජවල සුළු පිරිසක් තමයි එකතු වෙන්නේ. නමුත් මේ සුළු පිරිස ටිකෙන් ටික වැඩි වෙනවා කියන කාරණේ ඔබ වහන්සේ සමාජ වෙන්නේ නැහැ. මට රත්තරන් පොඩක් ඉන්නේ. මට තප්පරයක් දෙන්න. මම මේ තව වැදගත් කාරණාවක් කියන්න. මම මේ කියන්න හැදුවේ මේ ආක්‍රමණය එක පැත්තකින් අපේ ගම්බිම් වල තියෙන පාරවල් ටිකයි නගරවල තියෙන පාරවල් ටිකයි ඔක්කොම ටික ඒ නම් ටික වෙනස් කරගෙන ඒකත් මේ අපි කියන්නේ මකා දානවා. ඊළඟට සිංහල වාසගම් ටික ඒකත් මකා දානවා. ඊට අමතරව මම කෝ ව්‍යාප්තියක් තියෙනවා. දැන් බලන්න මේ මගේ අතේ තියෙන ලේඛන මේ එවිඩන්ස් නැතුව අපි කතා කරන්නේ. දැන් මෙහි තියෙනවා මම එකක් කියන්නම් ඒ නම විතරක් ඕල් සිලෝන් සලාෆ් කවුන්සිල් කියලා. මේගොල්ලන්ගේ වැඩ පිළිවෙත ඔබතුමා දන්නවද? අද වෙද්දි ආයතන පහක් මේ රට ඇතුලේ පිහිටවල තියෙනවා. රටක තියෙන ඕන එක නීතියයි. අද මේ රටේ මොකද්ද තියෙන නීතිය? අපි එක තැනක් හොයාගත්තා. අපිට එක පුද්ගලයෙක් හම්බුණා. එක පුරුෂයෙක්. මේ පුරුෂයා කාන්තාව පහක් විවාහ කරගෙන ඉන්නවා. කාන්තාව පහක්. තවට එක ප්‍රාංග කරනකොට දරුවෝ 20යි.
අපි ඔයගොල්ලන්ට මුදල් හම්බෙන්නේ කොහෙන්ද? රස්සාවක් කරනවද වැඩ හිටියෝ 6 දෙනා? නෑ, අපිට මුදල් හම්බෙනවා. එතකොට දැන් එහිම ආයතනත් තනින් තන පටන් අරගෙන මේ විදිහට, එතන මේක ආක්‍රමණයක් නෙවෙයිද? එතන මේ අපේ දැන් අපේ අපේ දේ ආරක්ෂා කරගෙන අපි කතා කරන්න ඕනේ. එතන මේ මිනිස්සුන්ට අපි කියලා දෙන්න ඕනේ නැද්ද මේක වැරදි කියලා? මේක පෙන්වලා දෙන එක ජාතිවාදයේද? පෙන්වලා දෙන එක මේ වර්ගවාදයේද? අනිත් පැත්තෙන් මෙන්න බලන්න, මේ ඉස්ලාම් මේ ඉස්කෝලේ උගන්වන පොත 11 වන ශ්‍රේණිය දැන් 2007 අවුරුද්දේ, සමාවෙන් 2012, මේ පොතේ සම්පූර්ණයෙන්ම වැරදි ඉතිහාසයක් තමයි මේ මුස්ලිම් දරුවන්ට උගන්වන්නේ. වැරදි ඉතිහාසයක්. අපි හඳුනන්නේ ඔය කාරණා අපි හඳුනන්නේ. දැන් ඔය අධ්‍යාපන අමාත්‍යංශයේ වගකීමක් නුඹ වහන්සේ ඔය සඳහන් කරන්නේ. ඔය කාරණා අපි හඳුනන්නේ ඔබ වහන්සේලා මේ කියන ක්‍රමවේදය මත, මේ කෑකෝ ගසලා කරන ක්‍රමවේදය මත විසඳන්න පුළුවන්ද? අධ්‍යාපන අමාත්‍යංශයේ හරහා රජය කරහ නොවේ විසඳන්න. මේක තමයි මම කියන්නේ. අපි දැන් මේකට ගිහිල්ලා කෑ ගහලා නැහැ නේ ඔබේ මහත්මිය. මම ඔබතුමාට මේ සරල දෙයක් මම කියන්නේ. ඔබ වහන්සේ මේ කියාගෙන ආව මොන ඉතිහාසය ගැනද ඔය තියෙන්නේ? මේ තියෙන්නේ මේ ලංකා මුස්ලිම්වරුන්ගේ ඉතිහාසය හා දායකත්වයේ කියලා මේ පොතේ විශාල විකෘති කිරීමක් එක්ක මේක කියනවා. ලංකාව සහ අරාබිවරුන් අතර සම්බන්ධතාව ඉතා පැරණි. ආර්යයන් ලංකාවට පැමිණීමට පෙර අරාබිවරු මෙහි පැමිණි බව විලියම් හයිගනම් යන අය සඳහන් කරයි. පහුගිය අවුරුදු 2000ක් පුරාම අරාබිවරුන් මෙහි වාසය කරන නිසා එකල සිට වැද්දන් හෝ අනිකුත් පෞරාණික වැසියන් මෙන්ම ඔවුන්ද මේ රටේ පුරවැසියන් බව හිටපු පුරාවිද්‍යාඥයෝ ආචාර්ය බාලේන්ද සඳහන් කරයි. මම මේ ඔබතුමාට කියන්න ගියේ දැන් මේක ඉගෙන ගන්න වර්තමාන අලුත් දරුවෙක්, මුස්ලිම් දරුවෙක් මේක ඇත්ත කියලා ඉගෙන ගන්නෙ. එතකොට මේක මේ 2008 අවුරුද්දේ පොත. මේ වැරද්ද කරන්න එපා කියලා ලංකාවේ අරාබි ජනයා සහ ඉස්ලාම් සංස්කෘතිය යන නමින් මහාචාර්ය විමල විජේසූරිය මැතිතුමා 1988 මේ කාරණා ටිකම පෙන්නලා අධ්‍යාපන මාත්‍යාංශයට යවනවා. මේක කරන්න එපා, නිවැරදි වෙන්නේ නැහැ. හැබැයි අපි ගිය අවුරුද්දේ මේකට මැදිහත් වෙලා වැඩි සද්ද කරේ නැහැ, කලබල කරේ නැහැ. දැනුවත් කළ අදාළ කාරණාව අපි ස්තුතිවන්ත වෙනවා. අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ යන්තම් මේ වතාවේ පොතේ ඒක නිවැරදි කළා ඇවිල්ලා තිනවා. මම මේ කියන්නේ ඒ දැන කරන වැරදි නිසා මේ රටට වෙන හානිය. අනිත් පැත්තෙන් දැන් මේ බලන්න, මේ අපි හඳුන නිකන් කියන්නකෝ මේ මොන වගේ ක්‍රමවේදයක් අනුගමනය කළේ ඒක නිවැරදි කරන්න. නෑ, අධ්‍යාපන මාත්‍යංශයට ඒ අදාළ බලධරයන්ට දැනුවත් කළා. ගිය අවුරුද්දේ කියලානේ කිව්වේ. ඔව්, බුද්ධ ශාසන කාර්ය සාධක සමිතිය හරහා. දැන් කොහොමද තියෙන්නේ? දැන් ඒක නිවැරදි කළා තියෙනවා. දැන් ඒක නිවැරදි කළා තියෙනවා. මේ තියෙන නිවැරදි කරපු කොටස ඒකේ අර කතා මුකුත් නෑ. මේ තියෙන්නේ ලංකා මුස්ලිම්වරුන්ගේ ඉතිහාසය හා දායකත්වය. ඉස්ලාම් ධර්මයේ බිහි වූ අරාබි අරද්වීපයේ වර්තමාන ඉරාන, ඉරාකයේ ඊසාන දිග අප්‍රිකා ඔය කතන්දර ටික තමයි තියෙන්නේ. අර අර විස්තර මොකුත් නැහැ. මම මේ කියන්න ගියේ යම් තැනක වෙන වැරද්ද. දැන් උදාහරණයක් විදිහට ඉතිහාසයේ වැරද්දව උගන්වපු නිසා තමයි දෙමළ තරුණයෝ අවි අතට ගත්තේ. එතකොට මේ වැරද්ද මේ සමාජයටත් කළොත් මොකද වෙන්නේ? ඒකත් එහෙමයි. ඒ විතරක් නෙමෙයි, තව විශාල ප්‍රමාණයක් තියෙනවා පෙන්වන්න. ඉතින් හුඟක් දේවල් අපිට කාලය පිළිබඳ ප්‍රශ්න තියෙනවා. අපි හැමදෙරුවනේ මට තව අපිට විමල් මට මොහොතක් දෙන්න. අපි හැමදෙරුවනේ අපි මේ සාකච්ඡාව අපි අවසන් කරමු. අවසාන වශයෙන් අපි හැමදෙරුවනේ ඔබ වහන්සේ සඳහන් කරන්නේ දැන් ඔබ වහන්සේලාගේ දැන් දේශපාලන කණ්ඩායමක් එක පාර්ශවයකින් බිහි වෙගෙන යන බුද්ධ ජන පෙරමුණ හැටියට ඉන් අනතුරු බුදු බල සේනාවත් ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක වෙනවාද? අවසානයේදී ඔබ වහන්සේලා මේ සියල්ල සමග යන්නට හදන්නේ කොතනද? මොකද්ද මේ කාරණේ කියන්නේ? පළවෙනිම දේ බුදු බල සේනා සංවිධානයේ ඒ විදියටම අපි දිගටම ක්‍රියාත්මක කරනවා. ඒ අපේ නායකත්වයේ යටතේ අපි දැන් දේශපාලන පක්ෂය හැදුවා. අපි අපේ බලාපොරොත්තු ඉෂ්ට වුණා. මොකද්ද බලාපොරොත්තුව? අපිට සියලු ආකාරයේ වාරණ දමා තිබූ මාධ්‍ය අවසානයේදී ප්‍රතිඵල එනකොට ඡන්ද 50ක් 75ක් හරි කමක් නැහැ. බුදු ජන පෙරමුණ කියලා තිරේ දිස්සුණා නේ ඇති අපට. ඒක තමයි අපේ ඉලක්කය. දැන් මිනිස්සු දන්නවා නාගය කියලා ලකුණක් තියෙනවා, බුදු ජන පෙරමුණ කියලා පක්ෂයක් තියෙනවා. මේ පක්ෂය කියලාත් මිනිස්සු දන්නවා. ඡන්දිල්ලන අපි කැම්පේන් එකක් කරේ නෑනේ මහත්තයෝ. දැන් උදාහරණයක් විදිහට ඔබතුමා ওই ප්‍රශ්නේ අහන එකම තේරුමක් නැති වැඩක් නේ. හේතුව රණිල කුසිංහ මහත්තයා නොදන්න කෙනෙක් ඉන්නවද රටේ? මහින්ද මහත්තයා නොදන්න කෙනෙක් ඉන්නවද රටේ? අනිත් මැති ඇමතිවරු බලන්නකෝ, ඇමතිකම් කළා, මන්ත්‍රීකම් කළා, තමන්ට ලැබෙන ප්‍රතිපාදන වලින් මිනිසුන්ට සේවය කළා, රස්සාවල් දීලා පාරට කොන්ක්‍රීට් දාලා, එච්චර මිනිස්සුන්ගේ හදවත් වල ඉන්න මිනිස්සුත් මොන තරම් කැම්පේන් එකක් කරනවද තමන්ගේ නමයි අංකේ මැතිවරණයක උඩට ගේන්න?
අපි හෙම ව්‍යාපාරයක් කලාද අපට හෙම මුදල් තිබුණාද නෑ මේක තේරුම් ගන්න අපි කළේ මෙහෙම පක්ෂයක් තියෙනවා කියලා මේ පක්ෂි ටිකක් හරි ප්‍රමෝෂන් එකක් නැත්නම් මේ පක්ෂි හඳුන්වා දීම පමණයි අපි කළේ එහෙම නැත්නම් අපි කලින් වගේ මොකද බුදු සමුළු කරන්න අපිට බැරුවද නෑ එහෙම කරන්න අපට වියහිදන් තිබුණෙත් නෑ අපි කොහෙන්වත් සම්මාදම් කළෙත් නෑ ඒ තිබිච්ච අවම මූල්‍ය බලය පාවිච්චි කළා අවම කාලය පාවිච්චි කළා අපට උවමනා කළා අපේ අරමුණු බලාපොරොත්තු සපුරගන්න ඊළඟ දස වසර තුළ දේශපාලනිකව තීරණාත්මක බලවේගයක් වෙන්න උවමනා කරන වැඩපිළිවෙල අපි ආරම්භ කළා. හොඳයි අපි හැමදෙට අපි කෙටියෙන් අවසන් කරමු. හෙට දවසේදී බුදුජන පෙරමුණේ සහ බුදුබල සේනාවේ ක්‍රියාමාර්ගය. පළවෙනිම දේ තමයි මේ රට තුළ ක්‍රියාත්මක වෙන මුස්ලිම් අන්තවාදයත් මුස්ලිම් ආක්‍රමණයත් ඒ ව්‍යාප්තවාදයත් පරාජය කිරීම වෙනුවෙන් අපි කොන්දේසි විරහිතව අපට වැදගත් නැහැ කවුද රටේ ඉන්න නායකයෝ. මොකද මේ මාසතුව තියෙන මේ විශාල ප්‍රමාණයක් පුළුවන් නම් කැමරාව ඇල්ලුවත් කමක් නැහැ. මොකද මේ ඔක්කොම මේ නැත්තම් මේ අපරාධ මේ උස්සගෙන නැත්තයි. මොකද මේ ජනතා අධිකරණ තා හිතනවානේ මේ එවිඩන්ස් නැතුව අපි කතා කරනවා කියලා. මේ ඔක්කොම තියෙන්නේ බුද්ධ ධර්මයට විරුද්ධව ලියවිච්ච ඒ මුස්ලිම් අන්තවාදීන් විසින් ඒ ලියලා තියෙන දේවල්. මට මේවා කියන්න වෙලාව නැහැ ඔක්කොම කෝට් කරලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි මේ ඔක්කොම එන්නේ මැද පෙරදිගින්. මේ බොහොම සුළු ප්‍රමාණයක් ගෙනා මේ ඔක්කොම සිංහලී කියලා ගහලා මේ ආක්‍රමණය පටන් ගන්න ඉවරයි. අපිට කුරාණය ගැන කතා කරන්න බෑ. මේගොල්ලන් ත්‍රිපිටකය ගැන කතා කරන්න ඕන. මොකද්ද තියෙන සදාචාරය? ඒ නිසා මේ ආක්‍රමණික බලවේගවලට එරෙහිව අනිවාර්ය වශයෙන් අපි කටයුතු කරනවා. පළවෙනි දේ තමයි එක රටක් නම් එක නීතියයි. අනිත් වැදගත්ම දේ තමයි මේ උදවියට රටේ ඉතිහාසය හරියට උගන්වන්නේ නැති නිසා අද අපි කොච්චර අපහසුතාවයකට පත්වලා ඉන්නවද? අපි අවුරුදු එකහමාරකට කලින් කිව්වේ මේ රටේ මේ ISIS වගේ තලේබාන් අල්කොයිඩා මේ විසකුරු සර්ප බලවේග මේක ඉන්නවා. එහෙම කියද්දි හපෝ ඕක කියන්න එපයි කිව්වා. හැබැයි දැන් මාසෙකට කලින් සිරියාවේදී ගුවන් ප්‍රහාරයකින් මැරුණා. දැන් ඊපෙරද මාධ්‍ය වාර්තා කරලා තිබුණා මුද්‍රිත මාධ්‍යයක සම්පූර්ණ පිටුවක්. ඒ අදාළ පුජ්‍යලයා මම මේක ගෙනා මේ කලබලෙට දැන් හොයාගන්න බෑ මට මෙතන. මේ ඒ අදාළ පුජ්‍යලයා ගලේවෙල ප්‍රදේශයේ නිදහස් උත්සවයේ දවසේ සර්වාගමික මේ කටයුතු සමරනෝ දේශනයකුත් තියෙනවා මේ ISIS කාර්යය. ඉතින් හිතන්න මේක මොනතරම් භයානක තරග තියෙන කියලා. නිසා මේවා නිකන් අපේ හිත්ලු උනේ මේ කතා කරන්න. අපි ළඟ ගොඩාක් තොරතුරු තියෙනවා. ඒව සත්‍ය තොරතුරු. අපිත් එක්ක විශාල ප්‍රමාණයක් වැඩ කරන මුස්ලිම් සහෝදරයෝ මේ අන්තවාදයෙන් මේක බේරගන්න. ඉතින් ඒ සියලු දෙනත් එක්ක මේ රට අනාගතයේදී වැටෙන්න යන අඳුරෙන් මුදව ගන්න අපි එක්සිත්ව එක්සත්ව වැඩ කරනවා. අපි ටිකක් සද්දෙට රළු විදියට කතා කළා තමයි. හැබැයි ඒ කතා කළේ කිසියම් හෝ ජන වර්ගයක් අපහසුතාවයට පත් කළා, ඒ මිනිස්සු භීතියට පත් කළා, වෙන මොනවත් අපේක්ෂාවකින් නෙමෙයි ඒක කළේ හෘද සාක්ෂියට එකඟව. කිසිදු දේශපාලකයෙක්, කිසිදු වෙනත් වගකිව යුත්තෙක්, කිසිදු දේශපාලන විචාරකයෙක් මේ සම්බන්ධයෙන් කතා නොකරන නිද්‍රාශීලීව ඉන්න වටපිටාවක මේ ජාතියත් මේ සම්මා සම්බුද්ධ ශාසනයත් තව පරම්පරාවකට සුරක්ෂිතව උරුම කර දීමේ ශුද්ධ වගකීම හිසින් දරාගෙන මිසක වෛරයකින් ද්වේෂයකින් නෙමෙයි. සෝමහාමුදුරුවෝ මට සිලුටු විදියට කියපු දෙයමයි මම සද්දෙට කෑ ගහලා කිව්වේ. අනාගතයේ දවසක මේ හරණට කන් නොදුන්නොත් අවසානයේදී වෙන්නේ බංගලාදේශයේ චග්මා බෞද්ධයන්ට වෙන දෙයමයි මේ රටේ. අද ඒ රටේ හාමුදුරුවෝ කඳුකරයට කොටු වෙලා තිනවා. නගරබදට එනකොට එන්නේ ආයුධ කෑලිත් අරගෙන. අද දකුණු තායිලන්තේ පින්ඩපාතේ යන්නේ හමුදාවේ ආරක්ෂාව පිට. ප්‍රශ්නේ තියෙන්නේ මේ රටේ සාමාන්‍ය මුස්ලිම් මිනිස්සුන්ගේ නෙමෙයි, වහබ්වාදය ප්‍රචලිත කරන අන්තවාදී කල්ලි කණ්ඩායම් ගණනාවක් රට ඇතුලේ සන්නද්ධ වෙමින් ඉන්නවා. ඒ උදවිය බුද්ධාගමට අභියෝග කරනවා, ධර්මයට අභියෝග කරනවා. ඒ මිත්‍යා දෘෂ්ටිය වපුරන්න විශාල බලවේග ක්‍රියාත්මක වෙන ඒගොල්ලෝ සෞදියට කැඳවනවා, පකිස්තානට කැඳවනවා, ශිෂ්‍යත්ව දෙනවා, දෙමව්පියෝවත් දන්නේ නැහැ. ඒක හරියට අර 88-89 කාලේ වගේ දරුවෝ විශ්වවිද්‍යාල යනවා කියලා යනවා. ගිහිර සමාජලාවට පන්ති පහට කියලා දෙන JVP එකේ ටයර් සායේ පිටිනවට තමයි දන්නේ අනේ කොල්ල JVP කළායි කියලා. ඒ වගේ අපේ මේ රටේ ජීවත් වෙන වැඩිහිටි මුස්ලිම් සමාජයත්
ආරාධනා කරනවා මේ තත්ත්වය ගැන හොඳින් අවබෝධ කරගන්න, අපිත් එක්ක කතා කරන්න. එනතු මේ ගැටුමකට නෙමෙයි, රටේ දේශපාලකයෝ වැඩපිළිවෙලක් හදලා අධ්‍යාපනය ඇතුළේ ඉතිහාසය මොකද්ද, මේ රට මොකක්ද, පළවෙනි මේ රට කාගෙද කියලා කියන්න එපා, මේ සංස්කෘතිය මොකද්ද. දැන් උතුරු හා නැගෙනහිර දෙපළාතේ මොන තරම් ප්‍රමාණයක් අපේ පන්සල් ඩෝසර් කළාද, පහුගිය කාලේ අපි කොච්චර ඒවට කෑ ගැහුවද, එක එක දාගවැක් තිබුණා සම්පූර්ණ ඩෝසර් කළ කුඹුලක් මේ මේ කුඹුරක් බවට පත් කළා. එතකොට ඒ අලුත් මුස්ලිම් පරම්පරාවට අපි කියලා දෙන්න ඕනනේ, පුරාවස්තු කියන්නේ දරුවෝ මෙන්න මේවා, සඳකඩ පහන කියන්නේ මෙන්න මේක, චෛත්‍යයක් කියන්නේ මෙන්න මේක, මේක සිංහලයන්ට විතරක් නෙමෙයි දරුවෝ, මේක අපි උඹලා ඔක්කොගෙම පුරාවස්තු, උඹලත් මේ රට ඉපදිච්ච දරුවෝ, මේක අපිට සම්පතක්, මේක තිබුණොත් තමයි මිනිහෙක් හරි ඇවිල්ලා මේක බලන්නේ, උඹලට තේකක් හරි විකුණ ගන්න, මේක අපි කියලා දෙන්න ඕනනේ මේගොල්ලන්ට. ඒක කියා නොදී අද මොකද්ද කරන්නේ, මේ රටේ මද්රසා පාසල් අරිනවා, මද්‍රසා ඇතුළ මොනවද ගන්නන්නේ, ෂරියා නීති, ෂරියා බැංකු, අද මේ ෂරියා නීතියක් ගෙනල්ලා මේක අරාබි කොලනියක් කරන්න හදනවා, මොන නායකයද කතා කරන්නේ. දැන් හලාල් ගෙනල්ලා සමාජ බෙදුවා, ආහාර සංස්කෘතිය බෙදුවා, දැන් බැංකු යන්න බැරළු ෂරියා බැංකින් නැතුව. මට කියන්න සුදේ මහත්තයා, මේ ලංකාවේ විශ්වවිද්‍යාල කොච්චර තියෙනවද? එක විශ්වවිද්‍යාලයක් තියෙනවද අපේ රටේ රජ කෙනෙක් ගෙනමි නෑ. රාජපක්ෂ ආණ්ඩුව කාලේ කාතන්කුඩි ඇරියනේ විශ්වවිද්‍යාලයක් අරින්න මුල්ගල තිබ්බා. මොකද්ද සෞදි අරාබියේ මලික් අබ්දුල්ලා රජුරුවන්ගේ නමින් විශ්වවිද්‍යාලය? ලංකා ඉතිහාසයේ කිසිම රජ කෙනෙක් නමින් එහෙම විශ්වවිද්‍යාලයක් නැහැ. ඊළඟට ඉතාම හොර රහසේ ගෙනාව පනතක්. ඒ පනත ගෙනාවේ මොකද්ද මේ 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 ගෙනල්ලා කිව්වේ? අපි හැමදෙරුනේ අපි ඉතාම කෙටියෙන් ඉවර කරන්නම්. ඒ පනත ගෙනල්ලා කියනවා ඉස්ලාමීය ෂරියා නීතිය යටතේ සමාජයට මඟ පෙන්වීමට දේවධර්මාචාරවරු බිහි කිරීම මේ පනත සම්මත කර ගැනීමේ අරමුණයි. හැබැයි ඒක කොතනකවත් දක්වලා නැහැ මේ මොන සමාජයට මඟ පෙන්වන්නද. ඕන ඒක දැම්මනම් කමක් නැහැ, ඉස්ලාමීය ෂරියා නීතිය යටතේ ඉස්ලාම් සමාජයට මුස්ලිම් සමාජයට කිව්වා නම් ඒක නැහැ. ඉතින් මේ වගේ හුඟක් දේවල් අපිට කියන්න පුළුවන්. මේ හොර රහසේ ටික 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 හැම ස්තරයකම මේක පිළිකාවක් වගේ දැන් ඔඩුදුවල ඉවරයි. ඒ නිසා අපි ජාතියක් විදිරින්න බරපතල අනතුරක මේ අනතුර පෙන්වා දෙන්න, මේක උණුසුම්ම තියාගෙන යන්න කරන්න පුළුවන් හැම දෙයක්ම අපි කරනවා. ඒක කිසිම ජනවර්ගයකට එරෙහිව කරන අරගලයක් නෙමෙයි, රටේ සාමයත් සමාදානයත් උදෙසා අද දවසේ කරන දුෂ්කර ක්‍රියාවක් හැටියට අපි ඒක දකින්නේ. අපට ඉතාම පහසු මාර්ගයක් තියෙනවා. අර මෙතුමා කියද්දි මට පොඩි අභිමානයකුත් ඇති වුණා, මේ නමස්කාරය ගැන කියද්දි අපටත් හොඳට බණ කියන්න පුළුවන්, වටාත්ත ගත්තොතින් ඕනම තැනක බෝධි පූජාව තියන්න පුළුවන්. මං හිතන්නේ ඔබතුමාට දන්නේ නැතුව ඇති, හිරු ගුවන් විදුලියත් මගේ හඬ ආගමික වශයෙන් ක්‍රියාත්මක වෙනවා, චැනල් ගණනාවක මගේ හඬින් තමයි රට අවදි වෙන්නේ. බුද්ධානුස්සතිය වැඩසටහන ඔබතුමා අහලා ඇති, ජයපිරිත, ගිරිමානන්ද යනාදී වශයෙන් අපි ඉතාම පහසු, ඉතාම සුමට හොඳ මගක් තියෙද්දි ඒක පැත්තකින් තියලා බැනුම් ආහ නින්දා විඳ විඳ ඇයි මේ කැපකිරීම කරන්නේ? මේ කැපකිරීම කරන්නේ කොච්චර දුෂ්කර වුණත් ඒ කාර්යය අද දවසේ අපි විසින් ඉෂ්ට කළ යුතු නිසා. ඒ නිසා පහසු මග මේ මේ පැත්තකට කළා, දුෂ්කර මාර්ගය තෝරගත්තේ, මේ වැටෙන ජාතිය නගා හිටුවලා සාංස්කෘතික ආක්‍රමණයන්ගෙන් මේ රට මුදවගෙන උපන් නූපන් දරු පැටවුන්ට මේ අපේ රට කියලා ඉතුරු කරන්න ඒ වැඩපිළිවෙල හැදීම පිණිසයි. අපි හැමදෙරුනේ ස්තුතියි, බොහෝ පින්පත් ප්‍රාර්ථනා කරන අද සිද්ධපත් සමගින් මේ වැඩසටහනට එකතු වුණාට. අපි නැවත වතාවක් හමුවනට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මගේ මිතුරන් දෙදෙනා රංගන විමල් ස්තුතියි අද දවසේ ත්‍රිදී සිටියට හිතවතුනි ඔබටත් ස්තුතියි අපත් සමගින් වැඩුණාට. අප ලබන සතියේත් නැවත සලකුණින් දේශපාලනයේ සීමාවෙන් එහා සලකුණු කරන්න සූදානම් අපත් සමග එකතු වෙන්න කියලා ආරාධනා කරමි. සමුගන්න ස්තුතියි රංගන සිටියට.